තචේ විෂ්ණු මෙදකොටත විෂ්ණු දෙවියෝද ශාකා රුද්‍ර මේ ශාකාවෝ රුද්‍ර නම් දෙවියෝද මහේශ්වර මහේශ්වර නම් දෙවියන්ද පත්‍රේ පත්‍රේච සර්ව දේවානාම් පත්‍රයක් පත්‍රයක් පාසා දෙවියෝ රකින්න බෝධි රාජා නමස්තුතේ බෝධීන් වහන්සේ මං වන්දනා කරමි ඒ මහා අනුහස්කුණ බලමේ මහිමෙන් රන් වැටේ තේජසින් බෝ සමිඳුන්ගේ සත්‍යානුභාවයෙන් මාගේ ජීවිතයේ ඇතිවන සකල විද අන්තරායන් සකල විද දුක්ඛ දෝමනස්සයෝ මටත් මගේ දරුවන්ටත් අප හැම දෙනාටමත් මේ බෝ සමිඳුන්ගේ සත්භාවයෙන් සෙත් සාන්තියෙන් සිතක් ශාන්තියක්ම වේවා සංසාරේ නිවන් දකිනා ಜಾති දක්වා බුදුන් දකිනා මොහොත දක්වා මගේ හදවතට නපුරු සිතුවිල්ලක් ඇති නොවේවා පාපතර සිතුවිල්ලක් ඇති නොවේවා පාපතර සිතුවිල්ලක් ඇතිවන පරිසරයක් හදවතට ඇති නොවේවා කල්යාණ මිත්‍රයෝ මා වටා පිරේවා කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් පිරීගත් මාහට සසරේ බුදුන් දකිනා ಜಾති දක්වා නපුරු සිතුවිලි ඇති නොවේවා පාප සිතුවිලි ඇති නොවේවා ద్వేష සිතුවිලි ඇති නොවේවා මේ උතුම් බෝ මළුවසේ බෝ මැඩ දෙසින් මගේ හදවත සමාධියෙන් සමාපත්තියෙන් පිරේවා ඉතිරේවා කියලා සාදු සාදු මේ මහා පූජා පෙළහරේ අවසන් දවසේදී ප්‍රාර්ථනා කරමු දින පහක් පුරාවට ඕමානයේ සිට ලංකාව ලෝකය පුරාවටම මේ දේශයේ සිට විකාශනය වුණු ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ශ්‍රවණය කළ අපූරු දහම් පද මාලාව අදින් සමාප්තියටපත් වෙනවා දවස් පහක් පුරාවටම බුදුබණ අසමින් තෙරුවන් වඳමින් ඔබ අපි හැම දිනාම ලංකාවේ බෝමලුවක වාඩි වුණා වගේ අහපු බණ පද කරපු වන්දනාවන් කරපු පූජාවන් ඔබ හැම දිනාගේම ජීවිතවලට ආශිර්වාදයක් වේවා දින පහක් පුරාවට මේ බෝ සමිඳුන් අපියස ඔබ මා අපි හම්බුණා ඔබත් අදින් පස්සේ මේ බලු මේ බෝ මළුවෙන් නික්ම යාවි මමත් අබ අද දවසේදී ඔබ අතහැරලා යලිත් ගම රට බලාගෙන අද රෑ මම් පිටත් වෙලා යනවා බොහෝ කාලෙකින් අපි අය හමු වේවි හමු නොවන්නට පුළුවන් හමු වන්නට පුළුවන් ගම රට බලා යන ගමනේදී මටත් කරදරයක් විපතක් සිදු නොවේවා ගම රට බලා පන්සලට යනකම් දෙවියෝ මාද සුරකිත්වා ඔබත් ලංකාවට එන දවස වෙනකම් මම මගේ රටේ ඉඳලා ගමබිම් බලා පිටත්ව ගිහින් මම අපේ ගම්වල ඉඳලා දලදා හාමුදුර වැඩ ඉන්න මහනුවර ඉඳලා මමත් බලන් ඉන්නම් ඔබටත් කරදරයක් විපතක් නැතුව ඔබේ ගම්බිම් බලා එන්න ලස්සන කෙත්වතු දකින්නට ලස්සන ඇලදොල යලිත් දකින්නට ලස්සන හේවිසි හඬ යලිත් ඔය කන්වලට ඇහෙන්නට දලදා පෙරහැර දකින්නට දලදා පූජාවේ හඬ අහන්නට අටමස්ථානේ සොළොස්මස්ථානේ වදින්නට ජයශ්‍රී මහබෝහා මුතුරුවන්ගේ උඩමළුවට ගොඩ වෙලා සාදුකාර දෙන්නට රුවන්වැලි මහසෑය වටේට සක්මන් කරන්නට අටමස්ථානෙන් සොළොස්මස්ථානෙන් කෙළණි මහ විහාරයේ වඳින්නට බෙල්ලන්විල විහාරයේ වඳින්නට ලස්සන ලංකාවේ සුවඳ විඳ ගන්නට මගේ රටට ඔබ එනකන් ඔබට ලෙඩක් දුකක් නොම වේවා කරදරයක් නොම වේවා විපතක් ඔබට නොම වේවා මාගේ දේශයෙන් හමායන සුළඟේ සිසිල විඳින්නට ඔබට පිං ලැබේවා දලදා හාමුදුරුවෝ පිසගෙන හමන ජයශ්‍රී මහබෝ හාමුදුරුවෝ පිසගෙන හමන රට පුරා විහිදී ඇති මහා පුණ්‍ය භූමීන්හි සුදු වතින් බබලන මහා දා ගැබ්වල කොත් වහන්සේලා පිසගෙන හමන ඒ පුණ්‍යවන්ත සුවඳ වස් සිසිල විඳ ගන්නට මාගේ ලංකා ධරණී තලයට ඔබ පය ගහනකන් ඔබට කරදරයක් නොවේවා හිසේ සිර පාදාන්තයේ දක්වා සීරීමක්වත් ඔබට සිදු නොවේවා ඔබ හැම දිනාටම මගේ ලංකාවේ ඔබේ මව් පොළව ඔබගේ දෙපය සිප ගන්නාතුරු මාගේ දේශයට ඇවිල්ලා අයත් දවසක ලිඳකින් වතුර ඇදලා සීතලට නාගන්ට ඔය ඇඟට ඒ පින්බර දේශයේ සිසිල දැනේවා වැවකට බැහැල වරුවක් නාන්ට ඔබට පින් ලැබේවා නෙළුම් කොලේක බත්කටක් අනුරාධපුරේ ගිහින් කන්නට ඔබට පින් ලැබේවා මාගේ දේශේ පුරාම නිදහසේ ඇවිදින්නට නෑයෝ මුණ ගැසෙන්නට ආයෙත් අත්තම්මගේ සීයාගේ ආශිර්වාදේ ලබන්නට අම්මා උයර දෙන රසවත් බත් වේලක
රහබලන්ට ඔබට පින ලැබේවා ඔබේ අයියත් එක්ක නංගිත් එක්ක මල්ලිලත් එක්ක සහෝදරයොත් එක්ක නෑගමන් යන්ට ඔබට මගේ දේශයට එනකන් ඔබට සීරීමක්වත් ඇති නොවේවා රටට පය ගහලා නෑයෝ අතර හිනා වෙලා ගෙයින් ගෙට ගිහිල්ලා අක්කා කවද්ද ආවේ කියලා ළඟපාත නෑයෝ කට පුරාම හිනා වෙලා අහන දවස ඔබට දකින්නට ඔය ඇඟ පුරාම හිත පුරාම සිංහලකමේ බෞද්ධකමේ ලෙන්ගතුකම දැයනා විඳිනා දවස ඔබට ලක්මණින් උදා වේවා ගමේ පන්සලට ගොඩ වෙලා ඔබේ ගමේ පන්සලේ ලොකු හාමුදුරු පුංචි හාමුදුරරු ඔබගේ හා බලාගෙන රට ඉඳන් අපේ දායකයෝ ඇවිල්ලා කියලා ඔබට පිරිත් නූලක් ගැට ගහලා අපේ හාමුදුරුවන්ගෙන් ආශිර්වාද ලබා ගන්නකම් ඔබට මේ රටෙන් පිටත් වෙලා මගේ රටට එනකම් ගම්බින් බලා ඔබ එනකම් ඔබේ රට බලන් ඉන්නවා ඔබේ මහ පොළව බලන් ඉන්නවා ඔබේ අම්මයි තාත්තයි බලන් ඉන්නවා ඔබේ අයියලා අක්කලා බලන් ඉන්නවා විතරක් නෙවෙයි ලංකාවේ මහ පොළවේ තනකොළ ගහපවා ඔබගේ දෙපාවල සුවඳ බලන්ට මග බලන් ඉන්නවා ඒ දේශයට පානගෙනකම් පින්වත් ඔබට කරදරයක් නොවේවා විපතක් නොවේවා ප්‍රාර්ථනා කරන්නේ යලි යලිත් යලි යලිත් ප්‍රාර්ථනා කරන්නේ නපුරු සිතුවිලි ඇති නොවේවා පාප සිතුවිලි ඇති නොවේවා ඔබ හැම දිනාටම බුදුහාමුදුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් බක්කුල මහරහතන් වහන්සේට වගේ කිවිසුමක් තරම්වත් යන වෙහෙසක් මහන්සියක් රෝගයක් නොම වේවා කියලා මා ප්‍රාර්ථනා කරන්නේ මහත් කරුණාවෙන් ඔබ යලිත් මගේ රටට එනකන් මමත් බලන් ඉන්නවා කියලා අමතක කරන්න එපා මහ පොළවේ ලංකාවේ මෞදරණේ අපේ ගම්වල පොළවේ ඉපදෙන තනකොළ ගහපවා ඔබගේ කකුල් සිපගන්ට බලන් ඉන්නවා ඒ දවස එනකන් සාදු සාදු ඔබ යෙහෙන් වැජ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද දවසේදී ඔබ හැම දිනාටම දවස් 5ක් 4ක් තිස්සේ ඔබ හැමෝටම හරි අපූර්ව බණ කතාවම කියලා දුන්නා බණ කතා කියලා දුන්නා ඔබ හැම දිනාටම මේ පින්බිමට ඇවිල්ලා බණ අහන්න බැරි වුණත් ඔබට තාක්ෂණයේ මගින් ඉන්ටර්නෙට් එක හරහා YouTube හරහා අපේ මහත්තුරු මතක් කළා මේ දින හතර පුරාම මේ පින්බිමේ ඉඳලා දේශනා කරපු දේශනාවන් ඔබට අහන්න පුළුවන් වේවි මම එක දවසක් ඔබට කීවා මේ මාතෘකා පහ අහලා දින හතරක් තිස්සේ ඔබට කියලා දුන්නේ මේ මාතෘකා හතර අහලා ඔබ හැදුන් නැත්තම් වෙනස්ුන් නැත්තම් අය වෙනස් වෙන්නේ නැහැ අය වෙනස් වෙන්නේ නැහැ එනිසා ඔබ අද දවසේ මේ දවස් හතරක් තිස්සේ මහා දාගබක් බැඳා මේ ඕමානේ මහ විශාල චෛත්‍යයක් හැදුවා දින හතරක් ඔබ අද කොත් පලන්දනවා අද කොත් පලන්දනවා අද මම ඔබට කියලා දෙනවා මේ දින ගණනාව පුරාම ඕමානින් අපේ සිංහල බෞද්ධ අපයත් ඒ ඇත්තන් ගෙවල් වලට මාව වැඩම කරවගෙන ගිහිල්ලා බොහෝම රසර දානේ පූජා කළා පරිස්කාර පූජා කළා ඒ පූජා කරපු හැම වෙලාවකම ඒ හැම ගෙදරකදීම මම බණ ටිකක් කියලා ආවා ඒ බණ ඔක්කොම එකතු කරලා අද මම දින හතරක් තිස්සේ ගොඩනගපු මහා දාගබේ කොත පලන්දල යනවා එතකොට දාගබ හදලා ඉවරයි ඕමානේ ඔබේ හදවත්වල අපි මහා දාගබක් බැඳා දින හතරක් පුරා අද මේ අහන බණ ටික කොත පලන්දනවා කියලා හිතාගෙන අද මේ බණ ටික පුංචි වෙලාවක් අහමු ඔබෙන් දුරස් වෙලා යන්නේක බොහොම ධර්ම සංවේගයක් වගේ දැනෙනවා ඔබ බොහොම මට මුණ ගැහුණත් ඉස්සරෝම ඔබ සිනහව ලෙන්ගතුකම මහාලුක කාලයක් ඔබ අපැසුරු කළා වගේ තව පුංචි වෙලාවක් මම ඔබත් එක්ක ඉඳලා මේ රටින් පිට වෙලා යන්න ලෑස්ති වෙලා මගට බැහැලා ඉන්න වෙලාවේ කියලා යන මේ බණ ටික මතකම තියාගන්න දින හතරක් බහ දාගබක් බැඳා අද කොත් පළඳවල යනවා එතකොට මේ මාත්‍රිකා පහ සමාප්ත වෙනවා සමාප්ත වෙනවා අද මම ඔබට කියලා දෙන්නේ වෙන මොනාවක් නෙවෙයි
වෙන මොනාවක් නෙවෙයි. ජීවිතේ පරිපූර්ණ කරගන්න කරගත යුතු පින්කම් පෙළක් ඔබට කියලා දෙනවා. ඔබ වෙන සියලු පින්කම් අමතක කරන්න මම පුංචි පින්කම් පෙළක් කියලා දෙනවා. මෙන්න මේ පින්කම් ටික ජීවිතේ එකම එක සැරයක් හෝ එකම එක පින්කමක් හරි කරගන්න. අනිත් ඔක්කොම අමතක කරන්න. හැම දෙයකම කලින් හැම දෙයකම කලින් මම තේමාව කියනනම් කර්මයේ සහ ඵල විපාක කර්මයේ සහ ඵල විපාක කියන තේමාව ඔළුවේ තියාගෙන මේ බණ ටික අහන්න ඕනේ. කර්මයේ සහ ඵල විපාක කියලා. ඊට කලින් අපේ මහත්තයාට මතක් කරන්න ඕනේ අපේ මෙතුමාට මට මේ බණ ඉවර වෙගෙන යනකොට යන්ට හදිස්සිය අතිතේ තියෙනවානේ. ඒස අමතක වෙයි. මම මේ බණ ඉවර වෙලා කතාවක් කියලා දීලා යනවා. මේ මට බණ ඉවරුනට අමතක වුණොත් එහෙම චුට්ටක් මතක් කරන්න ඕනේ. කබරයාගේ කතාව කියලා දෙනවා. අපේ මහත්තයලා මතක් කරන්න ඕන බණ ඉවර වෙගෙන යනකොට මට අමතක වුණොත් එහෙම මොකද මටත් යන්න හදිස්සියනේ. අමතක වෙයි. අපේ ආන්දරණේ කබරයාගේ කතාව කියලා දෙනවා කිව්වක චුට්ටක් මතක් කරන්න ඕන. ඈ ඔව්. ඔබට අද කියලා දෙන්නේ ඔබට මම මේ මහ බණ පොත් ටික අතපත ගාලා කර්මයේ සහ ඵල විපාක ගැන කතාවක් කියලා දෙනවා. අහන්ට වටෙනවා වෙනදා වගේම තමයි. ලස්සන කතාවලින් පිරිලා කතාවලින් පිරිච්ච තේමාව. ඔබට මම මෙහිම පටන්ගෙන කියා දෙන්නම්. ඔබ මේ හැම කෙනෙක්ම මහා පුණ්‍යවන්ත මිනිස්සු ඔබ මහා පුණ්‍යවන්ත මිනිස්සු මේ බණ ටික මං ගෙයින් ගේ කිව්වා පහුගිය දවස් ටිකේ ගිහිල්ලා අද අලුත් පිරිසකුත් ඉන්න නිසා යලිත් මතක් කරලා දෙනවා යලිත් මතක් කරලා දෙනවා ඔබ මේ මුල ඉඳලා ගත්තාම මේ බණ අහගෙන ඉන්න ඔබ වාසනාවන්ත මිනිස්සු වාසනාවන්තයි පස්සේ වෙලාවක මෙතෙන්ට එක එක නැවිලා බලන්නකො මේ වාඩිලින මිනිස්සු ටික දිහා ඔබ කොච්චර ලස්සනද කියලා ඔබ හරි ලස්සන මිනිස්සු මේක තේරුම් ගන්නට ඔබ ඔබ ලස්සනට ඉපදිලා කාගේවත් අතපය වකුටු වෙලා නැහැ කවුරුවත් කොර ගහන්නේ අංග විකල වෙලා නැහැ කවුරුවත් සිංහයෝ වගේ මහ පොළවේ ඇවිදිනවා ඔබ මෙතෙන්ට එක එක නැවිත් පස්සේ බලන්නකො මේ වාඩලින මිනිස්සු ටික දිහා ඔබ හරිම පිං ඇති මිනිස්සු හරි පිං ඇති මිනිස්සු හැමදාම ඔබට මුණ ගැහෙන මිනිස්සු ටික නෙමෙයි නේද මෙහෙම කියවට ඔබට හිතෙනවා ඇති මොන ලස්සනද අප්ප හිතනවා ඇති ඕකට ලංකාවේ කතාවක් කියනවා හැමදාම දකින මොකාගේද කුකුලයි කරමලයි හැමදාම ඔබ ඔබ ඔබව දකින හින්දා ඔබට ඔය පිං ඇති බව පේන්නේ නැහැ මං අර කොහෙද මහනුවර නිමුත් එහා ගලගෙදර නිමුත් එහා හතරලියද්ද රත්යහා වැලි කන්දෙක් මහලුකු රක්ෂිතයක් කැලේ ඇතුලේ ඉඳලා ඇවිල්ලා ඔබ දැක්කට පස්සේ මට හිතුණා මේ මිනිස්සු වගේ පිරිස එක වගේම මිනිස්සු ගොඩක් මහ පුණ්‍යවන්තයෝ බුදුහාමුදුර බණ පොතේ එක දවසක් කියනවා මෙහෙම මේ ලෝකේ උපදිච්ච මිනිස්සුන්ට පෙර සංසාරයේ කරපු මහා කුසල් ශක්තියින්ගේ බල මහිමයෙන් ලැබෙන සම්පත්තීන් ටිකක් තියෙනවා බුදුහාමුදුර මුලින්ම කියන මේ මහා සම්පත්තීන් ටික මුලින්ම කියන ටික ඔබට ලැබිලා ඔබට ලැබිලා බලන්ටකෝ බුදුහාමුදුර කියනවා පින්වත් මහණෙනි මේ ලෝකේ ඉපදිච්ච මිනිස්සෙකුට මෙලෝ උපන්නට පස්සේ පෙර සංසාරේ කරපු මහා පිනට ලැබෙන මහා සම්පත්තෙන් ගොඩක් තියෙනවා මුල්ම හතර පහ ඔබට ලැබිලා ඒකනේ පුදුමේ කියනකොට තේරෙයි
ඇත්ත තමයි හාමුදුරුවෝ කියන්නේ කියලා බලන්නකෝ බුදුහාමුදුරුවෝ කියනවා මෙහෙම කතාවක් සංසාරේ ආත්මයෙන් ආත්මයේ පින් කරගෙන එන මිනිස්සුන්ට මං අපි මැත්තුමාට කිව්ව අලි ඇත්තු පූජා කරලා කියලා අලි ඇත්තු පූජා කරපු පින කියලා කිව්වේ ඒ වගේ සංසාරේ ආත්මෙන් ආත්මේ පින් පුරවන් එන මිනිස්සු මෙලවදී ලබනවා එක කාය සම්පත්තිය එක මිනිස්සෙක් වෙලා ඉපදුනාම පළවෙනි සම්පත්තිය කාය සම්පත්තිය එක කාය සම්පත්තිය කිව්වේ කොන්ද කෙලින් ඔය යන්නේ මම බලන් හිටියෝ බැවිදින විදිය සිංහලම තමා නේද වෙනස බලන්නකෝ ඒකේ ඔබ මෙතන යන්නේ මම බලන් හිටියා මෙතන වාඩි වෙලා අපේ මිනිස්සු හරි ඔබ පිනෙන් පිරිලා ඔබ පුදුම ජවයකින් යන මිනිස්සු මෙතන කවුරුවත් නැහැ වකුටු වෙලා විසික්කව යන මිනිස්සු නැහැ පණ තියෙන සිංහයෝ වගේ ඔබ යනවා පළවෙනි සම්පත්තිය ලැබිලා කාය සම්පත්තිය ඔබර ලැබිලානේ හොඳට කාය සම්පත්තිය මම බණ ඉවරල යනකොට මට ඇතැම් විට මග දිගට හම්බෙනවා බණ අහලා යන අය අනේ කිසි ගාණක් නැහැ කිසි ගාණක් නැහැ මම හිතනවා මේ මිනිස්සුන්ට ඕමාන් කියලා මතක නැද්ද දන්නේත් නැහැ කියලා තව ටිකකින් සීටි බී බස් එකක් හම්බේ වගේ යන්නේ පාරේ ගාණක්වත් නැහැ තව ටිකකින් ත්‍රී වීල් එකක් ඇවිත් නතර කරයි කියලා හිතාන යන්නේ සිංහයෝ වගේ ඔබ මං යනකොටත් මඟ දිගටත් බණ දකින්නවා ඔබෙන් බණ දකින්නවා ගාණක්වත් නැහැ ඇයි කාය සම්පත්තිය බය නැහැ බුදුහාමුදුර කියන ඕක ලැබෙන්නේ පිනකට එක ලැබිලා පාය සම්පත්තිය දෙක ඔබ අහලා නැතිව ඇති ආලෝක සම්පත්තිය දෙක ඔබ අහලා නැහැ නේද ආලෝක සම්පත්තිය කියලා එකක් ඔබේ ඇඟේ පාට බලන්නකො ඔබේ ඇඟේ පාට කළු වෙන්න පුළුවන් සුදු වෙන්න පුළුවන් තරළු වෙන්න පුළුවන් ඔය ඇඟට වැටලා තියෙන පාට මොනවද ඔය සංසාරේ කරපු මහා පිංවල ආලෝකය ඔය වැටලා තියෙන ඇඟට ඔය වර්ණ සම්පත්තිය නිකන් හම්බුන්නේ නැහැ වර්ණ සම්පත්තිය ඔබට ඔය ඇඟේ පාට වැටලා තියව නේද ඔය පාට ඔබේ ඇඟට වැටලා තියෙන්නේ ඕකට මොනාවක් ගන්න ඕනේ නැහැ ඔය පාට ඇති මෙතෙන්ට එක එක නැවිලා බලන්නකො ඔය ඇඟට වැටලා තියෙන දිස්නය ඔය හැමේ තියෙන පාට අය මුකු කාලා නෙවෙයි ඔය ගිය ආත්මවල කරගත්ත මහා මාණික්යන් බඳු පින්වල එළිය ඔය වැටලා තියෙන ඇඟට ආලෝක සම්පත්තිය කිව්වේ බුදුහාමුදුරුවෝ ඒකට ඔබට මේ මහා සම්පත්තියත් ලැබිලා ආලෝක සම්පත්තිය දෙකයි මම කීපයක් විතරක් කියන්න තුන්වෙනි සම්පත්තිය හරි අපූරුයි බෝධිසත්වයන් වහන්සේලාට විතරක් ලැබෙන සම්පත්තියක් ඔබට ලැබිලා ඔබ දන්නේ නැහැ ඔබ දන්නේ නැතුව බෝධිසත්වයන් වහන්සේලාට සංසාරේ ලැබෙනවා සම්පත්තියක් ඍතු සම්පත්තිය කියන සම්පත්තියක් බෝසත්වරුන්ට ලැබෙන්නේ බෝසතාණන් වහන්සේට සුද්ධෝදන රජතුමා ගෙවල් තුනක් හදලා දුන්නලු මොනවාද රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා ඇයි මේක හදලා දුන්නේ සිදුවත් තාපස කුමාරයාට අවව වැස්ස පින්න රෑ දවල් දෝවිල්ල දැනෙන්නේ නැති වෙන්න රම්ම්‍ය සුරම්ම්‍ය සුබ හදලා දුන්නා බනපොත්තර නේද ඇහුවියෝ කපි දහම් පාසල් යනකොට සිදුවත් කුමාරයාට දවල් රෑ ප්‍රශ්නයක් නැල්ලු ප්‍රශ්නයක් නැහැ යාට කුමාර කාලේ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා තුන ඒ වගේ රෑ උනාද දවල් උනාද ඉර පා යවුවද බැහැල යරලගා
අවුව සැරයිද අවුව බැහැලාද වැස්සද පින්නද දූවිලි එනවද එයා දන්නේ නැල්ලු ඒකට තමයි රම්මේ සුබ හදලා දුන්නේ ඔබට ඔබට ඔබ මොහොතක් හිතන්නකෝ ඔබ මෙහෙ ඉන්න ගෙවල් අතුරට අවුව ප්‍රශ්නයක්ද මේ අද මහත් එක්ව 48යි හාමුදුරනේ එළියේ රස්නිය කියලා 46යි හාමුදුරනේ 40 කියනවා ඔබට ප්‍රශ්නයක්ද ඒක අවුව 40 බැයි නම් 50 වුණා ඔබට ප්‍රශ්නයක්ද ගේ අතුර ඉද්දි ඔබට මෙහෙ වැස්සතර ප්‍රශ්නයක්ද මේදි නෑ ඔබට ප්‍රශ්නයක් නෑ මේ වැස්සත් එකයි නැතත් එකයි ඔබට දෙකයි මෙහෙ දූවිලි තියෙනවනේ හරියට ඔබට ප්‍රශ්නයක්ද ඒකයි ගේ අතුර ඉන්නකොට මේ ඔබට ප්‍රශ්නයක් නැහැ මේ පිනි බානවා කියලා ප්‍රශ්නයක්ද ඔබට එළිය පිනි බානවා කියලා නෑ රැය වෙනවා දවල් වෙනවා ඔබට මොකද මේ ඉදි නේද රැය වෙනවා ඉර වෙලා වෙනවා ඉර පායනවා ඔබ මල් වගේ ඉන්නවා ඔබට එකක්වත් ප්‍රශ්නයක් නැහැ ඔබට ලැබිලා බෝසත්වරුන්ට සංසාරෙ හිමි වෙච්ච මොන සම්පත්තියද මහත්තයෝ අම්මලා මොන සම්පත්තියද 이르තු සම්පත්තිය ලැබිලා හිතෙන්නේ නැද්ද ඔබට මේ දුර රටකට ඇවිල්ලා තියෙන නිකන් නෙවෙයි ලංකාවේ හිටියානම් අවුව දවස් වල නේද නේ නේ නයි පොලොංගු වගේ පිඹ පිඹ ඉන්නේ ගංගොල අපි මිනිස්සුනි නේද? තවම තාපලේ ඉඳලා තටු ගහනවා වගේ නේද? ලේසුවෙන් හරි. ඉන්නේ ගෙදර තටු ගහ. දාඩිය. දූවිලි. රට නරකයි කියලා නෙවෙයි. ඔබ මොකද්ද හේතුවකට ඔහම කරකවලා එවලා මේ රටට එවලා. ඇයි? ඔබට සංසාරයේ පිනක් තිබිලා 이르තු සම්පත්තිය ගැන සම්පත්තිය ලබන්නට. ඔබ අමතක කරන්න එපා දැන් ගෙදර ගින් දොර අරිනකොට සීතල වෙල යනවා ඔබ සංසාරේ පිං ඔබට එලි වෙන ඔබට රෑ වුණා මතක් තියාගන්න සිදුවත් කුමාරයාට රම්මේසුරම්මේ සුබ හදලා දුන්නේ ඔය සබාදාමේ විපර්යාස එකක්වත් දැනෙන්නේ නැති වෙන්න සිදුවත් කුමාරයාට ඕක ඒ ඔබට කොහමද ඕ ලැබිලා ලැබිලා කොහමද පින්වත් මහණෙනි මෙලොව උපන් මහා භාග්‍යවන්තයන්ට ලැබෙන තුන්වෙනි සම්පත්තිය තමයි 이르තු සම්පත්තිය ඔබට ලැබිලා අය ඔබට ලැබිලා මම මේ තුන කියවුවේ ඔබ මේ ඉන්න ජීවිතය පුතුම වාසනාවන්තයි මේ විපතක් කරදරයක් කියලා මේක හරි දුෂ්කරයි හිතන්ටවත් එපා හිතන්ට එපා පය හතරක දුරයි ගෙදෙට්ට මේන් ගොඩ වුණාම නේද හතරද තුනයිද ගෙදෙට්ට පය හතරක දුර ඉන්නේ අය හිතන්ට එපා ගෙදරින් දුර කියලා පය හතරයි ඔබ දන්නවද මං දැන් රෑ ගියාම හෙට උදේ දානයක්ලු දවල් පන්සලේ මං කිව්වා दहाय बिना कोटा दाने के नाला माँगे ना कांग इन्त किया मुनबद में महा हत्या पे महातर का दुरा कोबटे कया हातर का दुरा ये दुरा क्या ना हितान टिपा ओबटे बोसात वरे कुटा हिमी भी यही तो संसारे मुकाद्दूल अभिला ये महा पिने मतकतियागन ओक मतकतियागे ने मेटिका हांट को मेटिका संसारे चातुमहाराजिके यामय तुसितेय निम्मान रतिय परनिम्मित वसवर्ति कियन दिव्य लोक हये इपदुनत पिंगति रजसिचुर गेदरक उपन्नत अमतक करांटेपा पिंगिवर उनाहमे दिव्य लोक हयेनुत पल्लेहा टेंट वेनवा रजसिटु गेदरनुत पाहतट वेटेंट वेनवा ඔබටත් එහෙමයි රජුන්ටත් එලෙසයි සක්දෙවිඳුගේ ඉඳලා සියලු දෙනාට එක වගේ අද දවසේ පිං ඇති දිව්‍ය ආත්ම ලැබූ අය
හෙට මොහොතකින් යන්ට ඕන පහළම ඉන්නවා. රජ සිටු සේනාපති ලැබූ අය හෙට එළි වෙනකොට ඉන්නතර දන්නේ නැහැ. පුංචි කතා පෙළක් කියාගෙන යන්න. කතන්දර වගේ. එක දවසක් අපේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් එක්ක වඩිනවා එක වීතියක. වඩිනකොට මේ පාරේ අයිනේ එක තැනක චූටි ඊරියක් ජරා ගොඩක් අවුස්සගෙන කනවා. ඉන්දියාවේ ගියායේ දන්නවා ඉන්දියාවේ ඉන්න ඌරෝන්ගේ තරම. කොන තරම් ඌරෝ ඉන්නවද කියලා. දන්නවා. පුංචි ඊරියක් ජරා ගොඩක් අවුස්ස කනවා. බුදුහාඳුරන්ට මේක දැකලා hina ගියා. හිනහයනවා දැක්කට පස්සේ ආනන්ද හාමුදුරුව වහනවා බුදුහාමුදුරුවනේ අයියෝ ඔබ වහන්සර ඊරි දැකලා hina ගිය ඔබ වහන්සට කියලා බුදුහාඳුරුව කියනවා ආනන්ද දන්නවද ඔය ඊරි ආවේ කොහෙන්දන්ද කියලා ආනන්ද චාතුම් මහ රාජකේ දිව්‍ය ලෝකෙ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ චාතුම් මහ රාජකේ දිව්‍ය ලෝකෙ හිටපු දිව්‍යාංගනාවකගේ පින් ඉවර වුණා ඉතුරුනේ පව් විතරයි ගැලවිලාවයෙන් ආත්මය ඉතුරු වෙච්ච පව්වලට ගැලපෙන්නේ ඊරියක්ගේ කුස උපන්නා ඊරියක්ව මෙලවට බිහි වුණා අවුස්සගෙන කනවා මල ජරා ගොඩක් චාතුම් මහ රාජකේ දිව්‍ය ලෝකෙන් ගැලවිලා ඇවිල්ලා ඊරියක්ගේ කුසේ ඉපදුනේ පින් ඉවර වෙලා ඔය විඳින සැප විඳින පින් ඉවර වෙනවා ඔබ මතක තියාගන්න චාතුම් මහ රාජකේ දිව්‍ය ලෝකෙන් ගැලවිලා ඇවිල්ලා මෙහි ඊරියක් වෙලා උපන්නා නම් මේ ලෝකේ මං කියන්නේ නැහැ ඕමානෙන් ඇවිල්ලා ලංකාවේ ඊරියක් වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. අපි බලා ගන්නවා. හැබැයි පින් ඉවර වෙන්න පුළුවන්. පින් ඉවර වෙන්න පුළුවන්. ඔබට විතරක් නෙවෙයි ඔබට ගිහි ඔබට විතරක් නෙවෙයි භික්ෂූන් වහන්සේලාටත් පින ඉවර වුණාම වෙන දේවල් බණ පොතේ තියෙනවා මේ ටික අහගන්නකො එක දවසක් සැරියුත් මහරහතන් වහන්සේ මේ ටික මතක තියාන පුංචි අයට කියලා දෙන්න බණ කතා ටික එක දවසක් සැරියුත් මහරහතන් වහන්සේ වීතියක වඩිනවා වඩිනකොට මේ නගරේ මුළු නගරෙම තිබ්බ මල ජරාව ගෙනල්ලා දාන වලක් තියෙනවා ටවු නගරේ අයිනේ නගරයිනේ මේ වල ළඟින් මේ රාහතන් වහන්සේ සරියුත් ආඳුරු වඩිනකොට මේ වල පැත්තෙන් ඇහෙනවා සද්දයක් හාමුදුරුවනේ කියලා කතා කරා මේ වල පැත්ත සරියුත් ආඳුරු වටපිට බැලුව පේන්න නෑ කවුරුවත් ආයෙත් පියවරයි දෙකයි තිබේ ආයෙත් ඇහුණා හාමුදුරුවනේ කිව්වා සරියුත් ආඳුරු නතර වුණා අනේ බලනකොට ඉන්නවා ඉන්නවා එක්කෙනෙක් කොහෙද අර මහ ජරා අසූචි වලේ කරවටක් ගිලිලා හිස ඔළුවට උඩට දාගත්ත මහා තඩි කටක් තියෙන කවුද ඔය ඉන්නවා හරි උතාවුන බලන් හිටියා මේ මහා තඩි කට ඇරලා මේ කෙනා අහනවා හාමුදුරුවනේ මං අඳුරන්නේ නැද්ද කියලා අඳුරන්නේ නැද්ද කියලා අහනවා හරි උතාඳුර කිව්වා නෑනේ මට මතක නෑනේ කවුද ඇයි ස්වාමීනි මම මතක නැහැ මාව කියලා එක පාට මේ පෙරේතයා අයෙත් ගිලුණර වලේ අසූචි වලේ ගිලුණා ටික වෙලාවකින් ආයෙත් උරට ඇවිල්ලා කටේම පිහව්වා මොකද කරලා තියෙන්නේ අතුරට ගිහිල්ලා කට පිහව්වේ ඔක්කොම ගිලිනවා අඩියේ තියෙන උඩට ඇවිල්ලා අහනවා ඇයි අපේ හාමුදුරනේ මම මතක නැහැ ඔබ වහන්සේට මතකයිද දෙව්රම් විහාර ඔබ වහන්සේගේ අල්ලපු කාමරේ හිටපු තිස්ස දරුන් වහන්සේ තිස්ස හාමුදුරු මතකද මම තිස්ස කවුද මේ වැසිකිලි වලේ උපන් ප්‍රේතයා තිස්ස හාමුදුරු දෙව්රම් විහාරේ සැරියුත් තෙරුන් වහන්සේගේ අල්ලපු කාමරේ හිටපු තිස්ස හාමුදුරු අපවත් වෙලා ගිහිල්ලා උපන්නා කොහෙද ඒ නගරෙම මහලොකු වැසිකිලි වලක ප්‍රේතෙක්ව උපන්නා පින් ඇති හාමුදුරු කෙනෙක් දෙව්රම් විහාරයේදී
සැරියුත්තාඳුරන්ගේ අල්ලපු කාමරේ හිටියා ඊළඟ කාමරේ. සැරියුත්තාඳුර අහනවා අප්පෝ තිස්ස තිස්සර මොකද උනේ මේ? මොකද උනේ? තිස්ස හොඳට හිටියානේ. හොඳට හිටියානේ. දේවුරන් විහාරේ. දේවුරන් ගැන හොඳට හිටියානේ. අනේ ස්වාමී මේ ප්‍රේතයා කියනවා. අනේ හාමුදුරුවනේ ස්වාමීනි මම බුදු හාමුදුර උදේ හවහ දැක දැක හිටියේ. සැරියු තාමුද ඔබ වහන්සේ මගේ දොර අරපු ගමන් ඔබ වහන්සේගේ කාමරේ දොර පෙවුනේ. බලන්ටකෝ හාමුදුරනේ මං උපන් තැන අපවත් වෙලා ඇවිල්ලා. මම කරගත්ත හාමුදුරුවනේ මහා පාපයක් පුදුම පාපයක් කරගත්ත හාමුදුරනේ මම ඔය දෙවුරන් විහාරේ ඉඳලම. සැරියු තාමුදුර ආනවා මුකද්ද තිස්සුම කරගත්තේ? මොකද කරගත්තේ කියලා. අපේ හාමුදුරුවනේ මම එක දවසක් බුදු හාමුදුරෝ ඔබ වහන්සේලාත් එක්ක මම අනාථ පින්දික සිටුතුමාගේ ගෙදර දානෙකට ගියා. දානෙකට බුදු හාමුදුර මුලින්ම ගියා. ආනන්ද හාමුදුර, සැරියුත් හාමුදුර, මුගලන් හාමුදුර, බක්කුණ හාමුදුර, සීවලි හාමුදුර ඔක්කොම ගියා හාමුදුරනේ පෙරට. අපි ගිහින් දානේ වළඳන්න පටන් ගත්තා. දානේ වළඳ වළඳ ඉන්නකොට අනාථ පින්දික සිටුතුමා අනේ ව්‍යංජනය බෙදාගෙන එනවා. හාමුදුරනේ මම හරි කැමති ව්‍යංජනේ. හරිම කැමති ඒ ව්‍යංජනේට. ස්වාමීනි ඇවිල්ලා අනාථ පින්දික සිටුතුමා හැන්දක් බෙදලා ගියා මට. හැන්දක් බෙදලා ගියා. මම හරි කැමැත්තෙන් වළඳව්වා. වළඳ වළඳ ඉන්නකොට සිටු දේවිය එනවා. ඒ ව්‍යංජනේම බෙදාන එනවා. ඒකම බෙදන් එනවා සිටු දේවිය. අනේ ස්වාමීනි සිටු දේවිය ළඟට එන්න 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 මගේ හිත කියනවා මොකද කියන්නේ? තිස්ස තව ටිකක් ගනින්. ගනින් තිස්ස තව ටිකක් ඕකේ. හිත කියනවා අපේ හාමුදුරුවනේ. හැබැයි ව්‍යංජනේ මගේ පාත්‍රයේ තියෙනවා. පාත්‍රයේ ව්‍යංජනේ තියෙනවා දැක්කොත් සිටු දේවිය බෙදන්නේ නැහැ දැන්. හැබැයි මගේ හිත කියනවා ගනින් තිස්ස තව ටිකක් ගනින්. ස්වාමීනි සිටු දේවිය ළඟට එන්ටෙන්ට මට ඕනම වුණා ව්‍යංජන් ටික. මම හිමී හිට පාත්‍රයේ තිබුණු ව්‍යංජන් ටික බත් වලින් වැහැව්වා. සිටු දේවිය හරි හොඳයි හැඳි දෙකක් බෙදලා ගියා. තුමිය හරි හොඳයි හැඳි දෙකක්ම බෙදලා ගියා. ස්වාමීනි මම හරි සතුටින් වළඳව්වා. යහමින් වැළඳුවා. හැබැයි හාමුදුරුවනේ වළඳල පන්සලට දෙවුරන් විහාරයට ආපු වෙලාවේ ඉඳලා මට හිතුනේ හාමුදුරුවනේ මං වගේ ආර්යයන් වහන්සේ නමක් ව්‍යංජන් ටිකකට කරපු අපරාධයක් හොර වැඩක්. මේ අපේ අප්පෝ මං කරගත්ත වැඩක්. ව්‍යංජන් ටිකකට කරපු හොර වැඩක් මං වගේ කෙනෙක් කියලා ඕකමයි හාමුදුරුවනේ මට හිතුනේ මට මතක් වුනේ. මට වෙන මොනවත් ඔළුවට ආවේ නෑ. ඕකම නිසා මං ලෙඩ වුණා. මං අන්තිමට අපවත් වෙනකොටත් මතක් වුණේ හාමුදුරනේ ඔය කරපු අපරාධේ. ඔය කරපු හොර වැඩේ. බලන්ටකෝ හාමුදුරුවනේ මට වෙච්චි දේ. ඇවිල්ලා මං උපන් තැන. ඔබ දන්නවද? දෙවුරන් විහාරේ උදේ හවහ බුදුන් දැක දැක හිටපු අයටත් ඔහොමයි උනේ. අපිට බුදුන් දැක දැක උදේ හවහ හිටපු අය ඔහොමයි උනේ. පව්පින් පළදෙන්ට ගියාට පස්සේ ගිහිද පැවිදිද වෙනසක් නැහැ. අපහසුාවක් නැත්තම් මතක තියාගන්න අමාරු නැත්තම් තවත් එකක් කතාවක් කියන්නම්. හරි අපූරුයි. අපේ බුදුහාමුදුරුව පහළ වෙච්චි දවසේ බුදු පදවිය ලැබපු දවසේ එක්තරා ප්‍රාන්ත රජ කෙනෙකුට ආරංචි වුණා ලෝතුරා බුදුහාමුදුරුව පහළ වෙලා කියලා ආරංචි වුණා ප්‍රාන්ත රජෙකුට. මේ රජුරුව මොකද කළේ? රජකම පුතාට දීලා දරුවන්ට දීලා පිටත් වුණා රජගෙදරින්.
ගයාව බලා බුද්ධ ගයාව බලා මේ රජුරෝ සතපම සිය ගානක් දහස් ගානක් ගෙවාගෙන ගෙවාගෙන අහන්ට කතාව සතපුන් දහස් ගානක් ගෙවාලා මේ රජුරෝ එනවා ගයාවට අද බුද්ධ ගයාව කියන්නේ එහෙට ආවා ගයාවට ආපු රජුරෝ ඇවිල්ලා එහෙම ඇවිදමින් බලලා හිටපු කෙනෙක්ගෙන් අහනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා ආරංචි වුණා මේ තන උන් වහන්සේ කොහෙද දන්නේ නැේද වැඩ ඉන්නේ කියලා ඇහුවා ඇහුවා අහනකොට එතන හිටපු කෙනෙක් කියනවා අනේ රජ මහරජතුමනි උන් වහන්සේ ගියේ සති යාන් උරුවෙල් දරව්වට වැඩියා උන් වහන්සේ හෙට ගියා රජ්ජුරුවෝ හැරිච්ච අතෙන් ගියා 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 උරුවෙල් දරව්වට ගින් ආනවා බුදුරජාණන් වහන්සේ වැඩියා කියලා ආරංචි වහන්සේ කොහෙද දන්නේ නැේද වැඩ ඉන්නේ කියලා උරුවෙල් දරාවට ගින් අහනවා එතන හිටපු එක හාමුදුරු කෙනෙක් කියනවා අනේ මහරජතුමනි බුදුරජාණන් වහන්සේ පෙරේද වැඩියන්නේ බර යලිත් වතාවක් උදේනි ප්‍රදේශයේද රජ්ජුරුව හැරිච්ච ගමන් උදේනියට යනවා එහෙට ගියාම කියනවා එහෙන් ඇහුවාම අනේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර පැත්තට වැඩියානේ රජ්ජුරුව එහෙට යනවා ඔබ දන්නවද මහ මේ රජතුමා 35 අවුරුද්දක් බුදුහාමුදුරුව හෙව්වා අවුරුදු 35ක් එක නගරයකට යනකොට කියනවා එහෙ නෙවෙයි ඊ ආහාරේ ගියා කියලා එහෙට ගියාම කියනවා ගියේ සති අහවල් නගරයට ගියා කියලා අවුරුදු 35ක් ඇවිද්දා රජ්ජුරුව 35 අවුරුද්දක් බුදුහාමුදුරුව හෙව්වා හොයලා 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 අවුරුදු 35කට පස්සේ ඔන්න ආරංචි වෙනවා ආ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කුෂිනගර වල කියලා කුෂිනාරා වැඩ ඉන්නවා ආරංචි වෙච්චි ගමන් රජ්ජුරුවෝ පුළුවන් තරම් වේගෙන් ගියා කුෂිනගර වලට කුෂිනාරාවට ගෙයින් බැහැලා බලනකොට මහා ජනකාය කුෂිනාරාවේ මහා සෙනග සෙනග මැදින් මැදින් ගිහිල්ලා හිටපු එක හාමුදුරු කෙනෙක්ගෙන් මේ වෙහෙසටපත් වෙච්ච රජ්ජුරුව අහනවා අනේ ස්වාමීනි මම දැන් මහල්ලේ හාමුදුරුවනේ රජ වෙලා හිටියා ඒ කාලේ 35 අවුරුද්දක් බුදු හාමුදුරුව හොයනවා හම්බ වෙන්න මෙහෙ වැඩ ඉන්නවා කියලා ආරංචියට ආවේ අනේ හාමුදුරුවනේ කොහෙද බුදුහාමුදුර වැඩ ඉන්නේ කියලා මේ මහල්ලා මහලු රජ්ජුරුව එක හාමුදුර කෙනෙක්ගෙන් අහනකොට හාමුදුර කියනවා අනේ මහරජතුමනි උන් වහන්සේ ගිය සති ආදාහනෙත් කළානේ අද ධාතු බෙදලත් ඉවරයි කිව්වා බුදුහාමුදුර ගිය සති ආදාහනේ කළා කුසිනාරාවේ අනේ මහරජතුමනි අද මේ ධාතු උත්සවයට ආපු සෙනගෝ ඉන්නේ කිව්වා ඔබ දන්නවද 35 අවුරුද්දක් හොයලත් බුදුහාමුදුරෝ මේ වගේ කියලා දකින්නවත් බැරි වුණා ප්‍රාන්ත රජෙකුට බුදුහාමුදුරෝ මේ වගේ කියලා දකින්නවත් බැරි වුණා මේ රජ්ජුරුව කරපු අකුසලයේ දන්නවද ඉස්සර ආත්මික මේ රජ්ජුරුව මහ රජ්ජුරුව මිනිස්සෙක් වෙලා හිටියා එක ගමක ඒ කාලෙම අපේ බෝසතාණන් වහන්සේ ඈත වනගත ආරාමයේ කර කටින පිංකමක් කළා අපේ බෝසතුන් වහන්සේ මේ බෝසතුන් වහන්සේ කරපු කටින පිංකමට දසදහස් සංඛ්‍යාත සෙනග යනවා ගම මැදින් අර මහ වනාන්තරයේ ආරාමෙට අර මිනිස්සයා එක හන්දියක හිටියා මේ හන්දියේ ඉන්න මේ මිනිස්සයාගේ දෙමන්සලක තුම්මන්සලක මේ හිටව මේ මිනිස්යාගෙන් එන මිනිස්සු අහනවා අර කටින පිංකමක් තියෙන ආරාමෙට කොහෙන්ද යන්නේ දන්නේ නේද කියලා අහනවා යන පාර මෙහි අර මිනිස්යා මොකද කරේ ආ මේ මෙහි යන්නේ කියලා මේ පැත්තේ යන්නකො කියලා දානේ පිරිකර සිවුරු වෙන්ජන අරන් ආපු මිනිස්සු මග වැරදිලා මෙහි ගියා ඔච්චරයි කෙරුවේ අකුසලේ ඔච්චරයි ඔබ
කවදා හරි දවසක කාට හරි පින්කමක් වරද්දලා තියනවාද? මතක් කරන්න. පින්කම් වරද්දන්නේ කොහොමද? කවුරු හරි අහනවා අක්කාද යනවද පන්සලට වැඩසටහන බණ අහන්න? දැන් එයාත් ආවොත් එහෙම මහවදයක් බගදිකට. මේකේ කොට වුණාට පස්සේ ඕක කචපචක ගායනකොට කණක් ඇහෙන්නේ. මොකද කියන්නේ? තමා නංගී සැර වැඩිනේ මේ දවස්වල අවුවත් සැරයි මම මේ මොකද කරන්නේ කී කී ඉන්නේ හිතුනොත් යනවා මං වාට ගියොත් කෝල් එකක් දෙන්නම් ඈ කියලා අනේ උන්ද ඇවිල්ලා බේෙන් ඉඳගෙන ඉන්නෝ අර යයිත අනේ අර අක්කට උස්න වැඩි කියලා යන්නේ නැහැ කිව්වා යා ගියොත් අර උන් දැගෙදර ඕන් ඔහම වැඩක් කරලා තියෙන මතක් කරන්නකෝ ඕන් ඔය වගේ වැඩ ඕකට තමා කියන්නේ පින්කම් වරද්ද ඕ අර වගේ අකුසල් පින්කම් වරද්දනවා කියන්නේ ඕකට. එයා වදයක් වෙන්න පුළුවන්. හැබැයි බොරුත් නොකිය ඇත්තත් නොකිය අයාගෙමුත් බේරලා දෙන්නට මෙන්න පුළුවන්. එන්න පුළුවන්. කවදා හරි පින්කම් වරද්දලා තියෙන කියලා බලන්න කොහොම ඔහොම. අර මහරජු සසරේ කරගත්තේ ඔච්චරයි. පාර වැරද්දුවා පින්කම් වලට යන මිනිස්සුන්ට. බුදුරජාණන් වහන්සේ බුදු එවුන් වහන්සේ බෝසතුන් බුදු වෙච්ච ආත්මේ අර රජු අර පුද්ගලයා මහනුස්ස රජ වෙලා උපන්නත් මේ මහා ශ්‍රේෂ්ඨතුමන් වහන්සේ 35 අවුරුද්දක් ඇවිද්දත් හම්බුන්නේ නැහැ පින්කමක් වරද්දපු පාපේ පළ දුන්න විදිය පව් පළ දෙන්න ගියාම හරි පුදුමයි හරි පුදුමයි තවත් එකක් කියලා දෙන්න තව එක කතාවක් කතන්දර ගොඩක් මන් දන්නවා හරි ගොඩක් දන්නවා අහන්නකො ඔබේ මේක ඔබට අන්තිම වෙන මොකද හිතෙන්නේ බලන්න ඔබේ මේ කතාව වුණා එක කාලෙක අපි බුදුහාමුදුර වැඩ ඉන්න කාලේ එක කාලෙක අපි මේ සංසාර කරපු අකුසල් නිසා අපිට වෙන දේවල් බුදුවරු මගහැරන විදිහ අහන්නකො එක දවසක් එක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි තමන්ගේ දරුවා හතර පස්තරත් එක්ක මහ විශාල වෙල්ලියායක කුඹරක ගොයන් හදනවා ගොයන් හදනවා ගොයන් හද හද ඉන්නකොට තාත්තා යම් කට්ටිය බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා දාහක් විතර පිරිවරාගෙන වෙල්ලාය නියර දිගේ වඩිනවා පින්දපාත යනවා ඈත එනවා දැක්කා දඹරන් පෙලක් වගේ ඈත පේනවා බුදුහාමුදුරු වෙල්ලාය මැදෙන් කුඹුරේ නියර දිගේ වඩිනවා තාත්තා දැක්කා ඈතින් එනවා තාත්තා මොකද කරේ අතේ තිබුණු කෙවිතෙන් අම්මට බිරිඳට තට්ටු කරා තට්ටු කරලා කෙවිතෙන් පෙන්නනවා ආන් එනවා දැන් ඔය බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංගයයි මේ නියර උඩින් යනකම් ළමයි බලන් ඉඳ ගියොත් ඒ මොකද වෙන්නේ වරුවක් යනකම් ගොයන් ටික හදන්න හම්බ වෙන්නේ ඕක දිහාම බලන් ඉන්නවා පොඩි අයනේ බුදුහාමුදුරු දැක්කොත් එහෙම ආයේ ගොයන් හැදිලි පැත්තකින් දෙලා බලන් ඉන්නවා තාත්තා දැනගත්තා මේ වැඩේ වෙන්න ගියොත් එහෙම පැය ගාණක් බලන් ඉන්න ඕක දිහා 2000ක් විතර රහතන් වහන්සේලා යනකම් තාත්තා මොකද කරේ ගත්තා කෙවිත අතට අරගෙන කියනවා මෙහෙම දරු පොඩි අය දරුවන්ට කියනවා බලන් හොඳට මතක තියාගෙන ඉන්නලා නැග ඔල්ලුව උස්සන්නේ නැහැ කිසි කෙනෙක් හදපල්ල ගොයන් ටික හදපල්ල කණ්ඩ දෙනවා මිට දෙනවා තේ ටික දුන්නා කයිවරුව හදපල්ල ගොයා සැර කෙවිත අරගෙන පොඩි අයට සැර දැම්ම හැම ගහනවා ඔළුව උස්සලා තිබ්බොත් එහෙම හදපල්ල ගොයන් ඔක්කොම මම කියන කයක එකක් නැගෙදින්නේ සැර අම්මත් කිව්වා අපි අප්පෝ මේ පුතේ ඔළුව නම් උස්සන්න එපා දන්නවනේ තාත්තගේ ඇටි ඕකෙන් තඩි ගහයි අපි ඔක්කොරෝම අපි අප්පෝ ඔහම ගොයන් හදපල්ලා කියලා දැන් අම්මත් හදනවා පුංචි දුවල පුතලා ටිකත් තාත්තගේ කෙවිතට බයේ ගොයන් හදනවා තාත්තා කෙවිත අරගෙන යකෙක් වගේ හෙට යනවා මෙහෙට යනවා කුඹුරේ සර තාත්තගේ ටික වෙලාවක් යනකොට මේ ලියද්දට රත්තරන් පාට එලියක් වැටෙනවා ලියද්දේ වතුර වලට මුළු ලියද්දෙම වතුර රත්තරන් පාට එලියක් වැටෙනවා අයියේ
බුදුහාමුදුර රහතුන් පිරිවන් ලියද්ද උඩින් නියරෙන් යනවා. පුංචි පුංචි ළමයි ටික මොකද කරන්නේ? බිම් බලාන ගොයන් හදනවයි. මොකෙන්ද සල්? තාත්තා එක්ක විතරට බයි. ගොයන් හදනවා. ටික වෙලාවක් ගියා ටික වෙලාවක් ගියා. ලියද්දට වැටිච්චි රත්තරම් පාට නැත්තටම නැති වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ ඈතට 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 නොපෙන්නන තරම් ඈතට වැඩියා. තාත්තා කියනවා දැන් නැගිටපල්ලා. හරි. පොඩි දරුවෝ ටික නැගිටලා කොන්දට අත තියාගෙන ඉන්නවා. බුදුහාමුදුරෝ පේන්නවත් නැහැ. පේන්නවත් නැහැ. ඔබට අර පුංචි ළමයි ටික ගැන මොකද හිතෙන්නේ? පුංචි ළමයි ටික ගැන ඔබට හිතෙන්නේ නැද්ද පව්වේ පොඩියොන් කියලා? ඔබට හිතෙනවද? ඔබට මේ පුංචි ළමයි ගැන පපුව නිකන් මොකද්දෝ දැවුනාද පව් කියලා වගේ? ඔබට හරියට මේ ළමයි ගැන දුක හිතුණා නම් දුක හිතුණා නම් ගොඩාක් දුක හිතුණා නම් ඔබ දන්නවද ඇයි මේ දුක හිතුනේ කියලා? ඒ ළමයි අතරේ ඔබත් ඉඳලා ගොයන් හදපු ළමයි අතරේ ඔබත් ඉඳලා ඒකයි කොහෙදෝ යන ළමයි ගැන කුඹුරකට ඔච්චර දුක හිතුනේ. මෙතෙන්ට මොකද්දෝ දැවුණා නම් දුකක්. ගෙදර ගිහිල්ලා මතක් වුණ අනේ පව් අතරේ ළමයි කියලා ඔබ දන්නවද? ඔබත් එතන ඉඳලා ඔය වගේ බුදුහාමුදුරෝ මග ඇරිච්ච මිනිස්සු සංසාරේ අනන්තයි අනන්තයි අනන්තයි. අමතක කරන්න එපා මේ පුංචි පුංචි බණ කතා. තවත් එකක් විතරක් කියලා දෙන්න. එකක්. ඒ තරි අපූර්ව කතාවක්. එක දවසක් ගෙදරක ඒත් අපේ බුදුහාර ඉන්න කාලේ පුංචි ළමයි ගෙදර මිදුලේ සෙල්ලම් කරනවා. අම්මයි තාත්තයි ගෙදර ඉන්නවා. එක පාට පුංචි ළමයි ටික දොර අරගෙන දූවගෙන ආව ගේ ඇතුළට. ඇවිල්ලා කියනවා අම්මා තාත්තා කවුද එක්කෙනෙක් ඇවිල්ලා මිදුලේ ඉන්නවා. අනේ අම්මා ලස්සනයි එයා. හරි ලස්සනයි. එයා අම්මා පුදුම සුවඳයි එයා ළඟ. හරි ලස්සනයි අම්මා කවුද ඇවිල්ලා ඉන්නවා මිදුලට. එන්ටකෝ යන්ට කියලා දරුවෝ අම්මගේ තාත්තගේ අත් දෙකෙන් අද්දගෙන එනවා. අනේ අම්මා එයා අපි දැක්කට පස්සේ අපි ඔළුවත් අත ගෑවා. අනේ අම්මා එයා ළඟ පුදුම ලස්සන. පුදුම ලස්සනයි. අම්මයි තාත්තයි දෙන්නා ඇදගෙන සාලෙට ආව දරුවෝ වහල තිබිච්ච දොරවල් ජනෙල් වලින් රත්තරම් පාට එළියක් වැටෙනවා ගේ ඇතුළට. රත්තරම් පාට එළියක්. අම්මයි තාත්තයි දෙන්නා පුදුමෙන් වගේ ගිහිල්ලා දොර ඇරලා බලනකොට ගෙදර දොරකඩ කවුද? ලෝතුරා බුදුරජාණන් වහන්සේ දොරකඩ පාත්‍රේ තරං වැඩ ඉන්නවා. පින්ද පාත්‍රේ වැඩලා. දොරකඩ ගෙදර උදේ. හෙට උදේ දොර අරනකොට ඔබ ගෙදර බොහමුණෝ. කවදා හරි දවසක උදේ දොර අරිනකොට හිටියොත් දොරකඩ. ඇත්තටම බුදුහාමුදුරු හිටියොත් ඔබ මොනවා නොකරයිද? නේද? ඔබ මොනවා නොකරයිද? ඔබ පෙරලි පෙරලි බඳි ඒ බුදුරුව දැක්කොත් මේ දෙන්නට කෑ ගැස්සුනා සතුටට. කෑ ගැහුවා දෙන්නා. කෑ ගහලා දන ගහලා වැඳලා බුදුහාමුදුරුවනේ සංසාරේ අනන්ත කාලයක් අපි ඔබ වහන්සේ හොයාන ආව බුදුහාමුදුරුවනේ ඔහොම වැඩින්ට මොනවා හරි පූජා කරගන්න කියලා දෙන්නා ගියා කුස්සියට. ඔබ දන්නවද? ගේ පෙරලලා හෙව්වා අබ ඇටේ එක තරම් දෙයක් නෑ ගෙදර දෙන්න. හෙව්වා 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 ගේ පෙරලලා හෙව්වා දෙන්න දෙයක් නෑ. මොන වාවත් නෑ ගෙදර. ඔබට ඔහොම වෙන්නේ නැද්ද ඔබ ගෙවල් වල? හිටපු ගමන් නෑයු වෙනවා ගෙවල් වලට නේද? ගෙදෙට්ට විරිත් අගෙන ගොඩ වෙනකන් දන්නේ නේද? ගොඩ වෙනකන් දන්නේ බේන් ඇවිල්ලා කියලා. ගෙදර ගෝ කන්ට තියා මොනවත් වෙල නැද්ද ඔහොම? කොච්චර වෙනවද නේද ඔහොම දේවල්?
ඔය වෙලාවට නටන නැටිල්ලක් ගෙවල්ලෝ නේද පොඩි එක අල්ලගෙන ඇදලා අරගන්නවා නේද අකට පොඩි කොල්ලා අරන් මොකද කියන්නේ කසු කුසු කුසු ගාලා කරට ගල්ලා කින්වා දුව පියා ඉක්මනට ගිහිල්ලා සීනි තේ කොළයි මොනවා හරි බීම එක්කුයි කිස්කට් කටයක් කරේ අරන් වරෙන් කියලා පොඩි එක වැටෙන් එහා පැත්තට විසි කරන්නේ හිදි නේද දුව පියා කඩේට ඉක්මනට විල්ල ඔහොම වෙල නැද්ද ඔබට වෙනවා ඔබට අද වෙන්නේ නෑ ජොන්ට හැබැයි එදා උනේ කාටද බුදු හාමුදුරන්ට ගේ පෙරලලා හෙව්වා නෑ මොකු දෙන්න කතා වෙනවා අන්තිමේට කමන්නෑ කමන්නෑ අපි එහෙනම් වතුර පූජා කරමු කියලා කලේ ගන්නකොට වතුරත් නෑ ඔය අත්දැකීම නැද්ද බලන්නකො මේ ලෝකෙදි අපිට හැමෝටම එක සැරයක් කර වෙලා තියෙනවා එක සැරයක් වතුරත් නැහැ කරන්ට දෙයක් නැහැ ගේ පෙව් දෙන්න දෙයක් නැහැ අන්තිමේ දෙන්න කතා වෙන කමන්නේ කරන්ට දෙයක් නැහැ ගිහිල්ලා අපි බුදුහාඳුරන්ට වැඳලා සමාවිල්ලගෙන අය දවසක දාන් ටිකක් දෙන්න කතා කරමු කියලා දෙන්න පුදුම දුකෙන් දොරකඩට ආවා එනකොට දන්නවද වෙල තිබ්බ දේ බුදුරජාන් වහන්සේ ඈත යනවා බුදුහාඳු ඔබට එහෙම මොහම වුණා ඔබට උනෝ පපුව පැලෙයි නේද බුදුහාමුදුරු ඈත යනවා නොපෙනී ඈත ඔබට ඔහම වුණා ඔබගේ පපුවට මොන ගින්දරක් දැනෙයිද බුදුහාමුදුර දොරකඩට ඇවිල්ලා මගෑරිච්ච මිනිස්සු මේ සංසාරේ ඉන්නවා මේ මූණට මූණ හම්බ වෙලත් මගෑරිච්ච මිනිස්සු ඉන්නවා ඔයත් එක්කම කියනවා මේ මේ දෙන්නයි මේ දරුවෝ ටිකයි සංසාරේ කරලා තියෙන අකුසලේ දන්නවද ඔය බුදුහාමුදුර දොරකඩට වැදලත් මගෑරෙන්ට කරලා තියෙන පාපය මේ දෙන්න තුන් දෙනා දරුවෝ ටිකත් එක්ක ඒකත් ඔහොම කියලා දෙන්න අහන්න මේ අය එක ආත්මයක කාලයක ගියා කටින පිංකමක් තියෙන විහාරයකට කටින පිංකමක් තිබ්බ විහාරයකට ගිහිල්ලා කටිනේ අවසානයේ ඉතුරු වෙච්ච කෑම හැම දානකම නෙවෙයි කටිනේ මතක තියාගන්න කටින නමින් තිබ්බ දානයක් කටිනයක් කියලා එහි තිබුණු දානයේ වැංජන අවුලුපත් මොකද කළේ කර බාගෙන බෙදාගත්තා දානේ අරන් ගියේ බාස්කට් වලට මොකද කරේ බතුත් දාගත්තා පරිප්පුත් දාගත්තා හොදිත් දාගත්තා වර්ලප්ප මුත් දාගත්තා අලබැද මුත් දාගත්තා මාළු බැදපුවක් දාගත්තා අයිස්ටික් පුත් දාගත්තා කැවුම් ගෙඩු දෙක තුනකුත් තිබ්බා කොන් කොණ්ඩ කැවුමුත් දා වහගෙන කර බාගෙන ගෙනල්ලා දරුවොත් එක්ක බෙදන් කෑවා මොන දානකද කාලා තියවද කටන පිංගමකට ගිහිල්ලා හැම සංඝ සතු දානයක්ම නෙවෙයි සංඝ සතු දානයක් ඉවරුනහම හාමුදුරු වළඳලා ගියාම ඒක ඉවරයි ඔබ සතේකට හරි දැම්මෑගේ හැබැයි කටින නමින් දෙන බුලත් නැට්ටක් කෑවත් ඇති මතක් කරන්ටකෝ ගමේ කටින පිංකමට ගිහින් ගිර දාලා තියනවද කියලා ජයට ඔය පව් ගෙවන්ට මේසරේ ගිහිල්ලා මේසරේ ගිහින් අතු ගාන්ට දාඩිය දානකම් මිදුල බෝමලුව කරලා තිනවන දාඩිය දානකම් අතු දුදුරු ගාලා දෙන්න වල් හේතුව කියන්න එපා හේතුවක් කියන්න එපා නිකන් ගමේ තාරංචියා කිය යන්නේ අර කොල්ලා අර අර අක්කා ඕමානිදන් ඇවිල්ලා හරි හොඳ වෙලා කියලා ලොකු හඳෝච්චියයි හොඳේ දන්නේ අපිනේ ගිලපු ගිලිල්ල ඒවා කියන්න යන්න ඕනේ නැහැ දාඩිය දාගෙන අතු ගන්නට බෝ මළුව විහාර මළුව චෛත්‍ය මළුව මල් ආසන සුද්ධ කරන්න බෝ මළුව හදලා සුද්ධ කරලා දීලා පවුගෙවා ගන්න කටිනයක් නමින් පිදූ දෙයක් කාපු මිනිස්සුන්ට සංසාරේ මේ දොරකඩ බුදුහාමුදුර ආවත් මගෑරුණලු මගෑරුණලු සංසාරේ කරපු අකුසල කර්ම
फल विपाक देने विधि है हरि सराई, हरि सराई मम्मे एकीने के बाट पुंची पुंची बनकता किया गे नावे बिन्न मेटिक किया अंट मुलिं क्यू वासे दें अवसां करमु मुलिं क्यू वागे मुलिं क्यू वागे ओब दें महापुण्यवंत जीवित गेवनवा पुण्यवंत जीवित गेवनवा ओय महापुण्यवंत भावयन ओय विधिहटम रेंदिला तियागंट जीवित काले करगति उतु महा पिंकम टिका तियनवा अवसां करन्नम बन ओबट मम मेन्न मेक कियला दीला नागित हामुदुरुंगे कथाव कठिन चीवर महा पूजा पिंकम मालावकट जीविते मुसुकरंट नागित हामुदुरो वगे वेंट उबत कठिन पिंकम एक्क लबन मासे पटंग गन्नवा लबन पोएट कठिन पासे तुम मासे पटंग गन्नवा कठिन तुन मासे तेक्क एतमुन गमे इन्ने लबन मासें पासे संसारे करगेन अतनम यम अकुसलयक एक नत्तटम नतिवेला यटपत् वेंट महा पर्वत वगे विशाल कठिन पूजावट मुसुवेंट अदिम पासे अयत् अपि दवसक हमु वेनकोट बेन्न मे पिंकांतिकें एकक्वत् करगत्ता कियला मट कियंटको अपे हामुदुरुवेने ओब वहन्से कियला दुन्न विधियट අපි ජීවිත කාලේ කරගන්න ඕනේ මහා පිංකම් වලින් ඔබ වහන්සේ කිය මෙන්න මේක 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 අපි කරගත්ත හාමුදුරුවනේ කියලා අද මං අවසානට ඔබට කියලා දෙන්නම් ඔබට කියලා දෙන්නම් 1 බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා මනුෂ්‍යාත්මේ ලැබුව ඔබ සංසාරේ කවදාකවත් පෞකාරයක් නොවේ ඔය වගේම පින් ඇති ජීවිත ගෙවන්ට කරගන්න ඕන මහා පින්කම් පෙළක් මම මේ දින කීපෙම ලැබෙන හැම මොහොතකම මේ ඉන්න ඇත්තන්ට කියලා දුන්නා අද ගොඩක් ඉන්න නිසා කියලා දෙනවා යලිත් 1 පසුගිය දිනවලත් මම කතා කළා මේ ගැන මතක තියාගන්න ජීවිත කාලේ मियादेंट पेरे मेरें तीसर वेला कठिन चीवर तुम्मासे अक्केक सबदी वेला करगते हो तो पिंक काम पेले पलवे नी पिंक में मैंने वह कर लते हैं किरे बरांटो को एक मैं तुम्मासे कोई दावा सकारी कमान ने तुम्मासे कोई दावा सकारी एक वस्वेसु भिक्षु वकते वस्वासे करलाइन වස්සමා දන් වෙච්චි හාමුදුරු නමකට වස්තුම් මාසේ ආරමෙනකොට උන් වහන්සේට පාත්‍ර පූජාව වස් පින්කමට ඔබ දන්නවා වස් ආරාධනා කරනවා කියලා එකක් කරනවා ඇසල පොයේ පහ වෙනකොට බොහෝ විට ඇසල පොයේ දවසේ නැත්නම් පොයේට පහවදා ආන් එදා කරන්න ඕනේ මේක එදාට එක මොකද්ද आराधना करन वेलावे पात्र है भाई पसुंबी आतेक पसुंबी क्यों भी पात्रे दालती है ना अरे माल्लती है ना इल्लांग करे एकात एक पात्रे अकेरांगे ही ला अपे हाँ मुद्रु आते थे वसते आराधना करने विला अभी पूजा करना दान गहला वैंदला अपे हाँ मुद्रु बने वाहन से मे पात्र गिनावे वहां से हकी मोहत पाविचिकर अंट वहां से मे पात्र पूजा कला हा मुद्रे अहंटे अंटे वहां से ओके वाला दाने पिगाणींद ओके वाला दंटो ने मम बला इन्े हे वाऊ बटाई दिने
වැළඳුවත් එකයි නැතත් එකයි පූජාවයි වැදගත්. පූජාව. පවනා මිනිස්සු මොනවා හරි පූජාවක් දින ඕකමනේ ඇහගහන ඉන්නේ නේද? ඔබට කිව්වොත් මට පුදුම දේවල් වෙන්නේ. අනේ මට වෙන දේවල්. මට ඔය එක වස් කාලෙක එක උපාසකම්ම කෙනේ බාස්කට් එකක් පූජා කෙරුවා. දානයස් කරන්න කියලා. අනේ අපි හාඳුරන්ට දානයස් කර ගන්නට හරියට වාජනයක්වත් නැහැ පන්සලේ කියලා. මේ ඇල්මිනියම් බේසමක්. ඇල්මිනියමුත් නෙවෙයි ඒක මොකද්ද මන්දා. පූජා කරා. මුන්දගේ නමත් ගහලා තිබ්බේ. ඕන් ඊළඟ දවසේ මුන්දෑව දානේ අර. ඇවිල්ලා අහනවා අපේ හාඳුන අර බේසම තියෙනවද නේද? මං කව තියෙන උපාසකම්ම ඒක දානශාලාවේ. ආයෙත් උන් මුන්දෑ ළඟ දවසේ කව මොකද්ද උමනද? ඇවිල්ලා අහනවා අපේ හාඳුන අර බේසම හොඳයිද ඒක බේසම? ආයෙත් අහනවා. පන්සලට එන සරේට ආයෙ දවසක මට හම්බුණා මම පිරිවෙන් යනකොට මගදී මුන්දෑ කොහොද යනවා සම්පකාරටද කොහොද? මුන්දෑ අහනවා අපේ හාඳුර කොහෙද මං කව පිරිවෙන් යන්න උපාසකම් අපේ හාඳුන බේසම හොඳයි නේද ඒක? ඒක හොඳයි නේද? හැමදාම අහනවා. බැරි තර දැම්මන් ඒක මං ඉඳ ගන්න පුටුව ළඟ මේස යටින් තියන් ඉන්නවා. ඇහුව ගමන් පෙන්නනවා. එක්කෝ උන් දැන් වඳිනකොට තියෙනවා මේස යට බේසම. අය අහන්නේ දැන්. ඔබම ඉන්නවනේ. පුදුම වදයක් දෙන්නේ. ඔබ පාත්‍රයක් අරයි යන්න මේ සැරේ. නම ගහන්න එපා. පසුම්බියත් එක්ක අරයි යන්න කවදද යන්න ඕනේ? වස් ආරාධනා කරන දවසේ අරන් ගිහින් මොනවාවත් අහන්න එපා. පූජාව කරගත්ත කෙන සතුටින් පාත්‍රයක් පිදූ පින අසම සමයි ඔබේ සසර ගමන නැගිටුවලා තියයි. ඔය පින ඔබ දන්නවද? සීවලි මහ රහතන් වහන්සේත් සසර ගමනේ පිරු එක පිනක්. සීවලි හාමුදුරුවෝ සංසාරේ පුරපු එක පින්කමක්. වස් සමාදන් වන භික්ෂුවකට පාත්‍රයක් පිදූ බව එක. දෙක, වස් සමාදන් වූ භික්ෂුවකට භික්ෂුවක් වැඩින් ආරාමයකට පාපිස්සක් පිදූ බව. පාපිස්සක් අරන් ගිහිල්ලා ඔබ දන්නවද? වස් සමාදන් වෙච්ච හාමුදුර වැඩ ඉන්න කුටියේ දොර කරට තියන්න. අපේ හාමුදුරන්ට කියන්න අපේ හාන්නේ මම පාපිස්සක් ගෙන ඔබ වහන්සේ කුටිය ළඟට කියලා. පාපිස්ස එලන්ට පැත්තකට වෙලෝ ඔබ බලන් ඉන්න. ඔබ දන්නවද? මතක තියාගන්න. වස් සමාදන් වූ අපේ හාමුදුරෝ ඔය පාපිස්සෙන් පාදක පියගෙන ඇතුළට යන්න එළියට එන්න හැම මොහොතකම මොකද ඔබට වෙන්නේ? ඔබේ කෙලෙස් මල පිහිනවලු. ඔබට පින් පිරෙනවලු. වස්සමා දන්නෝ මහ තෙරන් වහන්සේ ඔය පාපිස්සෙ පාපියගෙන යන එන හැම මොහොතකම ඉන්න තැනක ඔබට පින් පිරෙයි. වස්සමා දන්නෝ ආරාමයක කුටියකට පාපිස්සක් පූජා කරන එකේ පින මහත් පලයි මහා නිසංසයි. තෙර තේරි ගාථා කියවන්ටකෝ. රහතුන් රහත් මෙහෙණින්ගේ චරිත කතාවල තියෙන පින්කම් ඕවා. තියෙන පින්කම් ඕවා. දෙකයි. පාපිස්සක් පුදන බව. දෙකයි. තුන. තුන්වෙනි මහ පින්කම. වස් සමාදන් වූ භික්ෂුවකට පෙරහංකඩයක් පිදූ බවද. පෙරහංකඩයක් කිව්වේ වතුර පෙරා ගන්න රෙදි කැබැල්ලා. එහෙම කිව්වා කියලා ඔක්කොමල මෙච්චර රෙදි කැලි අරන් ගින් දෙන්න එපා හාඳුරොන්ට. තව මොනවාරි ගින් දෙන්න ඕන. අපේ මිනිස්සුන්ගේ වැඩ එහෙමනේ. පෙරහංකඩයක් මහන්ට. ඔය ඇත්ත දන්නවද පෙරහංකඩය කියන වචනේ තේරුම? මොකද්ද පෙරහංකඩය කියන්නේ? පෙරහංකඩයක් හදාගත්තේ කොහොමද ඉස්සර හාමුදුරුවෝ? රෙදි කෑල්ලක් අපි දන්නේ එහෙම නේද? රෙදි කෑල්ලක් වහම කපලා ඒක වාටි මහලා පූජා කරනවා. දැන් එහෙම තමයි කරන්නේ. ඔබ පූජා කරන්න ඕනේ එහෙම. කාලයක් පවතින්න පුළුවන් වතුර පෙරා ගන්න පුළුවන් එකක් හොඳට වාටි මහලා පන්සලට ගිහින් පූජා කරනවා වතුර පෙරා ගන්න. උප සම්පන්න වූ වස්සමාදන් වන භික්ෂුවකට
පෙරහංකඩය පිදූ බවද ඒ ඇතිරු වස්තුන් වාසී උන්වහන්සේට නිරෝගී සුව ලැබෙන්න ප්‍රාර්ථනා කරන පූජා කරන්නේ ඒ ඇතිලු ඒ පිනත් ඇතිලු තව එකක් කියනවා මෙහෙම වස් සමාදන්නෝ භික්ෂුවකට ඉදිකට්ටප්පිදු පිදල් පිනද වස් සමාදන් වුණු හාමුදුරමකට ඉදිකට්ටකුයි නූල් බෝලෙකුයි පිදු පින ඇයි අද කාලේනේ මේ ඕන තරම් සිවුරු ලැබෙන්නේ ඉස්සර කාලේ එහෙම ලැබුණ නෑ එහෙම ඉස්සර කාලේ හාමුදුර වස්සසුවට පස්සේ ඇතැම් වෙලාවට ඔය සිවුර ඉරෙන්න පුළුවන් ඉරුණොත් එහෙම අය පොරවන්ට එකක් නෑ වස්සමාදන් වෙන දවස් ඉදිකට්ටකුයි නූල් බෝලෙකුයි පූජා කරන්නලු සිවුර ඉරුණොත් නැහුමක් ගහගන්න ඒත් ඇතිලු ජීවිත කාලෙම වස්තුන් මාසේ පිරෙන පින ඔබේ ජීවිතේ අභාග්‍ය සම්පන්න නොවෙන්න ඉදිකට්ටක් නූල් බෝලයක් හැබැයි පූජා කරන්න ඕනේ කවද්ද වස්ස ආරාධනා කරන දවසේ තව එකක් විතරක් කියලා යන්නම් එකක් විතරක් වස්සමාදන්නු මොහොතේ කරන්ට පුළුවන් තවත් මහ පිංකමක් තිබෙනවා මේ පිංකම කරන්ට පුළුවන් අවස්ථා දෙකයි තියෙන්නේ එක තමා වස්සමාදන් වෙන දවසේ දෙක තමා කටින සිවුර පූජා කරන දවසේ කරන්ට පුළුවන් පිංකමක් කියලා දිලනවා බලන්ට කරපු කෙනෙක් මර කියන්ටක බලන්ට මෙතන මේ මෙනේ පිංකම ජීව මතක වස්ත්‍ර පූජාව ජීවිතයේ ඇස්තේක පියාගන්ට කලින් කරගත යුතුයම පිංකම ජීව මතක වස්ත්‍ර පූජාව කරන්න පුළුවන් අවස්ථා දෙකකදී එක කවද්ද වස්තුන් මාසෙට ආරාධනා කරන දවසේ දෙක කටින සිවුර පූජා කරන දවසේ පිංකමේ නම තමයි ජීව මතක වස්ත්‍ර පූජාව කරපු කෙනෙක් කොහොමද කරන්නේ මොකද්ද අපි වෙනුවෙන් මතක වස්ත්‍රයක් පූජා කරන්නේ කවදරද මැරිච්ච දවසට අපි මැරුණාම සුදුරෙදි ආර හතරක් පහක් තුන හතරක් අරගෙන දරුවෝ ඒක අරගෙන අපි වෙනුවෙන් පූජා කරනවා ඒකට කියනවා මතක වස්ත්‍ර පූජාව කියලා ඔබ දන්නවද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවොන්ට ණයක් කියලා තියලා යන්නේ ඔච්චරයි ඔය සුදුරෙදි කෑල්ල විතරයි ඔබ මේන අම්මලා තාත්තලා ඔබ දරුවොන්ට ණයක් කියලා තියලා යන්නේ ඔච්චරයි අම්මා මැරිච්ච දවසක තාත්තා මැරිච්ච දවසක පන්සකූල වෙලාවේ පූජා කරන සුදුරෙදි කෑල්ල විතරයි අම්මයි තාත්තයි දරුවොන්ට ණය කියලා තියලා යන්නේ ඔච්චරයි ඔබ කැමති නැද්ද ඔය ණය මුන් නිදහස් වෙලා යන්න කවදා හරි ඔය සුදුරෙදි කෑල්ලට තියෙන ණය මුත් නිදහස් වෙලා යන්න කැමති නැද්ද වයසට යනකොට කියන්න පුළුවන් මම උඹලට සුදු කෙරෙදි කෑල්ලටවත් ණය නැහැ කියලා ගියාක මැරිච්ච දවසක සුදුරෙදි කෑල්ල පූජා කරුවත් එකයි නැවත් එකයි සුදුරෙදි කෑල්ලට දරුවොන්ට තිය ණය ගෙවල යන්න තියෙන්නේ සසුනේ අවස්ථා දෙකයි කොහමද කටිනේට ආරාධනා කරන දවසේ හෝ වස්පින්කම දවසේ සුදුරෙදි ආර තුනමාරක් හතරක් අරගෙන යන්න පන්සලට අරන් හැබැයි සුදුරෙදි කඩේට ගිහින් ලාභම සුදුරෙද්ද මොකද්ද අහන්න එපා මේක අඩු මේක කෝකද වන්දා කියලා පුළුවන් තරම් එකක් ගන්නට හොඳට නමා ගන්නට අරයි යන්න පන්සලට අරන් ගිහිල්ලා හොඳට අහගන්න මේක වස්සමාදන් වෙන දවසේ වැසිසලුව පූජා කරනවද දන්නවනේ පූජා කරනවා ඔබේ සුදුරෙද්ද නමන්ට නමලා ඔබේ අතේ තියාගෙන අපේ හාමුදුරන්ට කියන්න නැත්තම් කටින පූජා කරන දවසේ ඔබේ අතේ තියාගෙන සුදුරෙද්ද අපේ හාමුදුරන්ට කියන්න පන්සලේ ඉන්න අපේ හාමුදුරනේ මං සුදුරෙදි කෑල්ලක් ගෙනාවා මට ඒක පූජා කරගන්න ඕනේ ඔබ මැරිච්ච දවසක දෙන සුදුරෙදි කෑල්ල ඔබ ඉන්න කාලේ ඔබ අතින්ම පූජා කරගන්න කොහමද ජීව මතක වස්ත්‍රයේ විදිහට एक अद्धे के तियागत्ता हमें अपे हामुदुरो केवल अगटेंट कियला
අපේ හාමුදුරුව අල්ල ගන්නවායි සුදුරදි පොටේ එක පැත්ත. අනික් කෑල අල්ල ගන්න ඔබ. හැබැයි ඔක මරුණට පස්සේම කොරන්න අත දික් කරන්න දෙපෑ. මට කොනක් දෙන්න අපේ හාමුදුරුව කියලා. නේද? හැබැයි ජීව මතක වස්සේ පුදන කොට පුළුවන් අපේ හාමුදුරුව එක කොනක් අල්ල ගන්නවා ඔබ එක කොනක් අල්ල ගන්නවා. ඔබට කියනවා නමස්කාරය කියන්න කියලා. මැරිච්චි දවසක බැරි වැඩ මේ ඔක්කොම. ඔබ නමස්කාරය කිව්වාම හාමුදුරු ගාතාවක් කියන මොකද්ද? අචිරං වතයන් කායෝ පටවින් අදිසෙස්සති චුද්දෝ අපේත විඤ්ඤානෝ නිරත්තංව කලින්ගරං කියලා ඔබ ජීවත්ව ඉන්න කාලෙම ඔබේ මතක වස්ත්‍රයේ සංගසතු කරනවා. සංගසතු කළා ඔබට ඔබ පූජා කරනවා. අපේ හාමුදුරු ඒක නමලා තියනවා මේසෙ උඩින් කරන විදිහ වහගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? වැසි සලුව පූජා කරනවානේ. ඒ වැසි සලුව අරගෙන අර සුදු රෙද්ද උඩින් තියනවා. නැත්තම් කටින සිවුර අරගෙන ඔබ පිදු ජීව මතක වස්ත්‍රයේ උඩින් තියනවා. කටින සිවුරට යටත් කොට ඔබේ මතක වස්ත්‍රය ඔබ පූජා කර ගන්නවා. ඇයි එහෙම එදාට පූජා කරන්නේ? නිකං හරි වස්තුන් වස් කටින සිවුර ඔක්කොරම පූජා කර ගන්න බෑනේ එක්කෙන්න පුළුවන්නේ. කොයිම දවසක වස් කටින සිවුර බාර අරන් මාසයක් විතර යනකොට සිවුර ඉරෙනවා. සිවුර ඉරෙනවා. දැන් හාඳුනන මොකද වෙන්නේ? අය සිවුරු ගන්න යන්න දැන් නෑනේ. අර ඔබ පූජා කරපු සුදුරෙදි කෑල්ලෙන් කෑල්ලක් කපලා අරකට තියලා මහගෙන පණු ගහනවා. දැන් ඔබේ සුදුරෙදි කෑල්ලට මොකද්ද උනේ? ඔබේ ජීව මතක වස්ත්‍රය කටින සිවුර වෙලා. බලන්නකො පිංකම්. ඔබ ජීවිතේ කවදා හරි වයස ප්‍රශ්නයක් නැහැ. වස් ආරාධනා කරන දවසක හෝ කටින පිංකම් දවසක කටින සිවුරට යටත් කරලා ඔබේ ජීව මතක වස්ත්‍රයත් පූජා කරගන්න. පූජා කරලා කවදා හරි දවසක දරුවොන්ට කියන්න සිංහයා වගේ කියන්න ඕනේ. සිංහයා වගේ උපාස ගම්මලා කියන්න දරුවෝ තියාගෙන පුතේ මම උඹලට සුදුරේදි කෑල්ලටවත් ණය නැහැ. ණය නැති යම්ෙක් විදියට ණය නැති තාත්තෙක් විදියට ඇස් පියාගන්න ඔච්චරයි දරුවොන්ට පුරාජේරු කියන්න ඉතුරු කරලා යන්නේ. හොඳ සුදුරෙද්දා පූජා කරලා අපි අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් කියලා ඔච්චරයි ඉතුරු වෙන්නේ. ඒකත් කරගෙන යන්න. සංසාර ගමනම සැපවත් වේවා. මං ඔබට මේ පවු පළ දෙන විදිහත් කරගත යුතු පින්කම් ටිකකුත් කියලා දුන්නේ. ඔබ මේ බැබලේ බැබලේ හිටියට අපි දන්නේ නැහැ පවු පළ දෙන වෙලාවල් තැන දන්නේ නැහැ. මට හිතුණා ඔබටත් එසේ නොවන්නට ඔබ යලි දවසක හමු වෙනකොට මං අහන්නම් ඔබෙන් ඔය මූණු ටික දැන් මට මතකයි හොඳට. ඔබ කියන්න අපේ හාමුදුරුවනේ අපි ඔබ වහන්සේ කියපු පින්කම් ටික ඔක්කොම කරගත්ත හාමුදුරුවනේ කියලා මෙතෙන්දිම මට කියන්න සාදු සාදු ඔබට වාග්ය පින උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසන් කරමු මේ ලස්සන පින්කම් මාලාව මෙතනින්. පින් අනුමෝදන් කරනවා මට මේ රටට එන්නට. ඒ වගේම මෙච්චර හොඳ බණ ටිකක් කියාගෙන ආවා. කොයිද නැති කබරේ කල්ලන් හිටියා නේද? හරි විනාඩි දෙකක් ගන්නම් ඒකට. හරියට විනාඩි දෙකක් ඈ. දැන් දෙකයි. ඇත්තටම අමතකුණා. කබරේ ආයේ කතාව අහන්න විනාඩි දෙකක් කරගන්න. ඔබට ඉන්නවද තරහකාරයෝ? පෙන්නන්ට බැරි මිනිස්සු? පෙන්නන්ට බෑ මට දැහැට පේන්න බෑ. තපංකෝ මං කතා වැමුද වැඩක් කරන්නම් කිකි කවුරු හරි ඉන්නවද? අමනාප මිනිස්සු තරහකාරයෝ මතක් කරන්න. තරහකාරයෝ මං චූටි කතාවක් ඉක්මනින් කියාගෙන යන්න මේක මතක් වෙන්න. පහුගිය දවසක මං බණකට ගියා නුවර. නුවර ප්‍රසිද්ධ පන්සලක. හරි සෙනග බණ අහන්න තියෙ පොයේ දවසක. තරහකාරුන්ගේ හැටි මම මේ කියන්නේ. ඉතින් මේ උපාසක අම්මලා වයසක ආච්චි අම්මලා මේ ළඟට ඇවිල්ලා බණ අහනවා මගේ. ඇහෙන්නේ නැහැ කියලා. හුන්දලා මේ අස්සෝ මිඳ ගන්න ළඟ ඇවිල්ලා මගේ. ඉතින් බණ කියේක ඉන්නකොට මේ පැත්තෙත් එක අම්ම කෙනෙක් ඉඳගෙන හිටියා. අවුරුදු 80ක් විතර ඇති. ටික වෙලාවක් යනකොට තවත් අම්ම කෙනෙක් ඇවිල්ලා ඉඳගත්තා මේ පැත්තේ. හුන්දත් වයසක අම්ම කෙනෙක්.
අනේ බණ කීක ඉන්නකොට මේ හිටපු උපාසකම්මා මේ පැත්තේ කපාට නැගිට්ටා ගස්සගෙන ගියා යන්න 80ක් තනලා මෙහෙටනේ ද යන්න ඉන්නේ මෙයාටම ගිහිලක් දන්නේ නැහැ ගස්සගෙන ගියා යන්න පස්සේ මම බණ මම හිතුවා මගේ මොකක් හරි වචනයක් වැරදුනා තමා මුන් දැට කියලා පස්සේ මම බණ ඉවරලා ළඟ අනිත් පැත්තේ ඉපු පාසකම්මට කිව්වා අනේ අම්මා මෙතන පැත්තේ හිටපු පාසකම්මා තරහ වුණාද කොහොද මාත් එක්ක අනේ ගස්සගෙන ගියා යන්ටාන් තරහ වෙලද කොහොද ඈ දිනගෙන දැන් බණ අහනවා ඈ දිනගෙන මොකද දන්නේ නැහැ නේද මාත් එක්ක තරහ වෙලද ගියාද දන්නේ නැහැ කියලා මම අනිත් පැත්තේ ඉපු අම්මට කිව්වා වයස මුන් දැත් 80 පැනලා අරුන් දැ කියනවා අනේ අපේ හරොත් එක තරහ නෙවෙයි අපි අහන්නේ ඔය ඔය මං ආවනේ කජ ඔය මේ තරහකාරියෝ දෙන්නේක් මේ තරහකාරියෝ දෙන්නේ 80ක් පැනලා මේ යන්ටල් ළඟයි හිටනිද්දා උන් ඔය වගේ තරහකාරියෝ අය ඉක්මනින් කිව්වොත් ඔහ තව එකක් මට වෙන දේවල් පෞගේ දවසක බණකට ගියා මං හරි දුර ඒ අනුරාධපුරෙමුත් එහා මහා ව්‍යාපාරිකේ දුපු මුදලාලි කෙනෙක් අවුරුදු 90ක් විතර ඇති වයසයි ව්‍යාපාරිකේ ජීවදාන පින්කම මුදලාලිගේ පස්සේ මං ගිහින් බණ ලෑත් වෙනකොට මෙයා ළඟට ආවිලා කතා කර ඉන්නකොට කියනවා අපේ හඳුරනේ මගේ ජීවදාන පින්කම ගන්න හිතුනේ අපේ හන්නේ අපේ මාමා මැරුණා දැන් මාස දෙකක් තුනක් ඇති අපේ හන්නේ කියලා ගේ පෙන්නවා එකම මිදුලේ අනික් ගෙදර මාමා මාමා මැරිලා අවුරුදු 106යිලු මාමා මැරෙනකොට අපේ හන් ඔය මාමා මාත් එක්ක පුදුම වෛරකෙන් අපේ හන්නේ අමනාපෙන් හිටියේ මං ඇයි කියලා අනේ අපේ හන්නේ මේ අදියේක නෙවෙයි 1956 ගම් සභා චන්දර ගිහිල්ලාට තරහ වුණේ 1956 අපේ අම්මා ඉපදිරියත් නැහැ එදා ඉඳලා තරහයි ආවුනේ එක මිදුලේ මාමයි බෑනයි අපේ හාමුදුරනේ පුදුම වෛරයක් තිබේ මාත් එක්ක අන්තිම අපේ හාන්නේ මැරෙන්න ඔය පණ ඇදලා ඉන්නවා මට ඇහුණා අපේ හාන්නේ ගෙට මෙහෙට ඇහුණා පණ ආදිනවා පස්සේ අන්තිමේට මම හිතුවා ඔන්න මට දව වෛරය තියාගන්න ඔන්න මරණ වෙලාව කියලා අනේ අපේ හන්නේ මම කෙහෙල්ලවරිකුත් අරගෙන ගියා මාමා බලන්න ගොඩ වුණ ඔය ගෙතෙත් ගිහිල්ලා අපේ හන්නේ ඇඳ ළඟට ගියා ගිහිල්ලා මම මාමා කියලා කතා කරා කතා කරනකොට අපේ හන්නේ මගේ දිහා බැලුවා හැරිලා ඇස් දෙකෙන් වෛරය විද්ද හාමුදුරනේ ඇස් දෙකෙන් විද්ද වෛරය රතුන ඇස් දෙක රතු වෙලා වෙවුලුව හාමුදුරනේ මූණ කිටි කිටි ගාලා වැවුලලා මාමා කිව්වා හිටපන් මම උඹ හොයන් එනවා කියනකොටම මැරුණා අනේ හාමුදුරනේ එහෙම කියනකොටම මැරුණා හිටපන් මං උඹ හොයන් එනවා කිව්වලු එතකොටම මැරුණා හාමුදුරනේ අතෝම මැරුණා බිමට අනේ හාමුදුරනේ මට ඒ වෙලාවේ ඉඳලා කන්ටත් බෑ ඉන්ටත් බෑ නිදියන්ටත් බෑ හාමුදුරනේ මට කරුමයක් ඒ හින්දා මම මේ ජීවදාන පින්කම කන්නේ හාමුදුරනේ वैराकार्यो मताकरा एक अपूर कौर हरि के मेरेन विलावे अपित अभी मताकर अपित अभी मेरेन विलावे अंतिम सितुविल्ल च्युतिचित्त अंतिम विलावे अपित मताक्पेनवा तरह कार्या हरि तरह कार्य हरि मताक्पेनवा वेंट बरिद एमेतां अरवागे पनयान्न අන්තිම වෙලාවේ තරහකාරයා හරි තරහකාරයා හරි වේගෙන් එනවා දත් ටික දිස්සලා හරදාගෙන hinaa වේගෙන් එනවා ළඟට එපා කියන්නද යමෙකුට මැරෙන අන්තිම සිතුවිල්ල වෛරක්කාරයා වෛරක්කාරී මතක් වුනොත් ඒ මැරෙන කෙනා මරණින් පස්සේ ගිහින් උපදින්නේ කබර ආත්මයක කබරේක උපදිනවා කබර ආත්මයක් ලබනවා वैरा कार्यात्क निंदा सहगत मं कीर निंदा फल विपाकन मदगद वैरा कार्यात्क निंदा सहगत सितुविल वैर सितुविल मेरेन कोटमे वैरा कार्या कार्य उलवट अविल्ला मेरुनो मेरेन के ना मरनिन पस्से अल्लगान्ने खबर आत्मीय खबर एक उपदिन खबर या उपांग वेलावे इंदला खबर पटाऊ खबरया उपांग वेलावे इंदला मिच्चर तड़ी वेला मेरे नकांग तड़ी वेनवाने खबर उने नकल
මැරෙනකම් කවරයා කරන්න එකම එක වැඩයි. ඒ තමා ගියාත්මේ අන්තිම චුතිචිත්තය බවට පත්වෙච්චි වෛරක්කාරයාගේ වෛරක්කාරිගේ ගෙදර හොයනවා. ඒ වෛරයේ ඉවෙන් වෛරයේ ඉවෙන් අරක විඥානේ වගේ ඇවිල්ලා වෛරක්කාරයාගේ වෛරක්කාරිගේ ගෙදර හොයනවා. ඔය මෙච්චරක් විතර දිව එළියට දම දම මොකද කරන්නේ? වෛරයේ විඥාණයෙන් හොයනවා වෛරක්කාරයාගේ වෛරක්කාරිගේ ගෙදර. ඔබ මතක්කාර ගම්වල ඉස්සර ඉන්නකොට අපේ ගෙවල් වතු වලට කබර වෙනවා. බේන් කබරේ කියලා කියනකොට කබර යන්නේ නේද? අය හොයන්ටවත් නැහැ. ඔය වෛරක්කාරයා හොයාන යන ගමනේදී අපේ වත්ත පිටිය උඩින් දුවන්නේ ඔය. කබරයා උපම් මොහොතේ පටන් මැරෙනකන් තමන්ගේ වෛරක්කාරයා වෛරක්කාරි හොයනවා. හොයලා 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 බලන්නවද මැරෙන්න මොහොතක් තියලා හරි කබරයා වෛර අර ගේ හොයා ගන්නවා. හතුරාගේ ගේ අර මැරෙන වෙලාවේ මතක් වෙච්ච හතුරාගේ හැතරිගේ ගේ හොයා ගන්නවා. හොයාන මොකද කරනවා කියන්නේ? බඩ ගේ වටේට රවුමක් ඇවිදිනවා. හට්ටියක් මුට්ටියක් තාච්චියක් බිම තිබ්බොත් එහෙම මොකද කරනවා කියන්නේ? බඩ වැලෙන් බාගෙකුත් එක්ක දිව එළියට දානවලු. බඩ වැලෙන් බාගෙකුත් එක්ක දිව දානව එළියට. කොහොම ඇද්ද මෙලා නේද? දිව එළියට දාලා හට්ටි මුට්ටි ඔක්කොම ලෙව කනවා. ලෙව කනවලු. ලෙව කනවා මොනවා කියලා ලෙව කරනවා කොහේ කියන්නේ? මගේ කෙලා හරි මේ හතුරට හැතිරිට විස වෙලා මැරියන් කුණුවේයන් කියලා දිව බඩ වැලෙමුත් භාගයක් එළියට දාගෙන ලෙව කනවලු. ලෙව කනවලු. ඊට පස්සේ දිව ගන්න අතුරට බඩ වැලත් එක්ක අරගෙන ඒත් මදිලු වෛරයට ඒත් මදිලු මොකද කරනවා කියන්නේ? ගෙදර කොහේ මිදුලේ කොහේ හරි තැනක සාප කරලා 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 ජරා කරනවලු. ජරා කරනවා කියන්නේ කොහමද? මගේ මේ මල ජරාව හරි මේ හතුරට හැතරීට පෑගිලා නිය පොත්තේ ඉඳලා කුණුවේයන් කියලා සාප කරලා ජරා කරනවලු. ජරා කරලා කබරයගේ ජරාව කබරයට කොච්චර ජරාවද කිව්වොත් අහල ගං හතකවත් ඉන්නේ නැතුව කබරයා දුවනවලු හතුරට වැඩේ කෙරුවා කියලා. කබර ජරාව පෑගුණොත් වෙන දේ දන්නව නේද? අර සාපේ විදි හැමයි නිය පොත්තේ ඉඳලා කුණුවෙන්ට ගන්නෙ මෙතෙන්ට නක. එහෙම වෙනවනේ. කබරයා දුවනවලු හිත හදාන. හැබැයි කබරයාට ලොකු වරදක් වෙනවා. කබරයාට අහන්ටකෝ වරද වෙන. කබරයාට ලොකු වරදක් වෙනවා. මොකද්ද? තමන් ගියාත්මේ හිටපු ගෙදරයි හතුරගේ ගෙදරයි ගෙවල් දෙක මාරු වෙලා ජරා කරලා යන්නේ. ගෙවල් දෙක මාරු වෙනවා. මාරු වෙලා තමා ලෙව කාලා ජරා කරලා යන්නේ. දැන් කාටද පෑගෙන්නේ? තමන්ගෙම දුවකට පුතේකට මුණුබුරේකට මිනිබිරියකට අර වැඩේ වෙනවමයි. 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 ගෙවල් දෙක මාරු වෙලා ජරා කරලා යන්නේ. කබරයාට ගෙවල් දෙක මාරු වෙනවලු. ඔබට මං අන්තිමේට කියලා යන්න. ඔබට පෙන්නන්ට බැරි එපා කරපු හතුරෙක් හැතිරියක් එහෙම මිනිස්සු ඉන්නවා. ඉන්නවනම් අදින් පස්සේ ඔහුට විපත් ප්‍රාර්ථනා කරන්න එපා. ඔබ ඔහු ගැන කලකිරලා ඉන්න. ඔහු ගැන කලකිරෙන්න. අපිත් එහෙමයි. අපිට කරදර කරන මිනිස්සු ඉන්නවා, දායකයෝ මිනිස්සු. අපි එක දෙයයි මම එකම දෙයම ඔහුට මේ මෙහෙම උන්ට වෙන්න ඕන කියලා හිතන්න එපා. අදින් අතර කරන්න. කවදාකවත් හතුරෙකුට හැතිරියකට විපත් ප්‍රාර්ථනා නොකර ඇය ගැන ඔහු ගැන කලකිරිලා ඉන්න. කලකිරෙන්න. ඒකට පෞ සිද්ධ වෙන්නේ නැහැ. මං එයා ගැන කලකිරිලා ඉන්නේ. මං කැමති නෑ ඇත්තට ඇසුරට. මං හරි කලකිරිලා ඉන්නේ එයා ගැන. ආන් එහෙම කියන්න. එහෙම යතුව උන්ට ඔහම නෙවෙයි වෙන්න ඕන උන් ඇමරිලා යන්න ඕන උන්ගේ හතරහත් එපා. ඒකට හේතුව අපිමයි අමාරු වැටෙන්නේ. ඔබ හිතන්ටක කරුමෙට මැරෙන වෙලාවේ මතක් වුණොත් එහෙම ඉවරනේ. ඉවරනේ. යන්ත පිටත් වෙන වෙලාවෙත් කියලා යන්නම්. හතුරෙක් හැතිරියක් ඉන්නවා නම් අදින් පස්සේ ඇයට ඔහුට එක වචනේ මතක තියාගන්න. විපත් ප්‍රාර්ථනා නොකර ඔහු ගැන කලකිරිලා ඉන්න.
කලකිරලයින් අයත් දවසක ආරාධනා කළොත් එන්නම් ඔබට බණ ටිකක් කියලා යන්න එතෙක් ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ලැබේවා දෙව් රැකවරණේ ලැබේවා මට මේ ගමනෙන් උදව් කරපු මැදගොඩ අයියා කියලා ඔබ හැමෝම අඳුන්නන මැදගොඩ මහත්මයා එතුමා තමයි මගේ දායකයා එතුමා මගේ පන්සලේ දායකෙක් මම ගලගෙදර මැදගොඩ පන්සලේ හාමුදුරුව එතුමා මගේ දායකෙක් මැදගොඩ මහත්මාගේ මග පෙන්වීමෙන් මම ඕමානට ආවේ එවාගේම සභාපතිතුමා ලේකම්තුමා එවාගේම මට උදව් කරපු මේ සම්භාවනීය ඔබ හැමදෙනාටම මං කරපු ඉල්ලීම් වලට සලකලා මට ගොඩාක් උදව් කළා හැමදෙනාම අපේ පින්වත් මහත්තුරු මේ හැමදෙනාගේම නම් කියන්න ගියොත් බොහෝ කාලය යනවා ඔබ හැමෝටම බොහොම පින් ලංකාවට පය ගහපු ගමන් හතරලියද්ද වැලිකන්ද මහා විහාරයේ හොයාගෙන ඔබ හැමෝටම එන්ට කියලා මතක් කරනවා ලෝකේ විශාලම තිවංක පිළිමය දැක බලාන බඳපු දානයන්ට එතෙක් ඔබ හැමදෙනාටම සම්මා සම්බුදු සරණ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මන් පරන්ති අදවසේදී බැතිබර දායකත්වයේ අයිරාංගනී සිරිවර්ධන මහත්මිය සහ මාරි ජයතිරක මහත්මිසින් මේ දායකත්වයේ දරුවා සම්බුද්ධ පූජාවේ ඕමාන් රාජ්‍යයේ පාලක සුල්තාන් කාබු රජතුමාට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිවරු කාර්ය මණ්ඩලයට නිරෝකා බෝතේජු මහත්මියටත් නෙත් විදාරා දිනීටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම එවාගේම ඊයේ දින සාත් දින අප සැම අතරින් හදිසියේ පරලෝ සැපත් අපගේ ඉතාදර මිතුරෙකු සොහිරෙකු ආදරණීය චමිලා කුෂාණී මහත්මියට නිදුක් නිරෝගී සුවය ඇති ආත්මයක් ප්‍රාර්ථනා කරනවා පින් අනුමෝදන් කරනවා එවාගේම මාරි ජයතිරක මහත්මියගේ ඥාති දිනයක වන මාර් පාරමී වීරසිංහ දිනයේ පසුගිය 17 දින තිබුණු ජන්මදිනටත් අද දවසේදී සෙත් ප්‍රාර්ථනා කරනවා එවාගේම අවසාන වශයෙන් පළමු කොට අප වෙනුවෙන් මහත් වූ අනුකම්පාවෙන් අපව බාතරට ආවා අපටත් ඔබ සෙත් පතනවා ඒ සෙත් ප්‍රාර්ථනාවේ අපේ ආත්ම ජීවිතයට එකතු වේවා එවාගේම මේ සඳහා දායකත්වය දරු මා මුලින් නම් කියූ සදහැවත් හැමදෙනාටම නිදුක් බව නිරෝගී සුව චිර ජීවනය ලැබේවා එවාගේම අද දවසේදී මේ බැතිබර මහා පිංකමට දායකත්වයේ දරන උදව් උපකාර කරන පුංචි දරුවෝ තරුණ පිරිස වැඩිහිටි ඔබ හැමදෙනාටම තෙරුවන් සරණ ලැබේවා දෙව් රැකවරණ ලැබේවා කියලා සාදු සාදු ප්‍රාර්ථනා කරමින් 2019 වසරේ පොසොන් වැඩසටහන මෙතකින් සමාප්ත වේවි අපිත් ගම්බින් බලා යනවා ඔබ එනකන් මමත් බලන් ඉන්නවා එතෙක් ඔබ හැමදෙනාටම දලඳාහා මුදුරුවන්ගේ පිරිස පිහිට ආරක්ෂාව සාදු සාදු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු